සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එක The Beyond the Future YouTube නාලිකාව සුපුරුදු YouTube නාලිකාව The Beyond the Future YouTube නාලිකාව ඒ වගේම ඔබ අප සම්බන්ධ වෙලා සිටින ICT knowledge sharing Twitter Facebook page එක මම සාදරයෙන් නැවතත් පිළිගන්නවා අපි දැන් වසරකට වඩා වැඩි කාලයක් තොරතුරු හා සංවේදන තාක්ෂණය පිළිබඳවත් මගේ විවිධ ක්‍රියාකාරකම් එහෙම නැත්නම් සංචාරක ස්ථානවල සුන්දර ඡායාරූප ඒ වගේම සුගතල් සතුන්ගේ වීඩියෝ ඔබ සමග ගෙනල්ලා තියෙනවා ඒවත් නරඹන්න කියලා මම ඉල්ලීමක් කරන මගේ YouTube channel එක The Beyond the Future YouTube නාලිකාව ඒ වගේම Facebook page තුනක් තියෙනවා ICT knowledge sharing tutor ලස්සන travel ලස්සන සංචාර Facebook page එක ඒ වගේම විහිළු වගේ විහිළු just like जॉब किया फेसबुक पेज का मैं फेसबुक पेज तो ना लाइक करना मित्रों तरह शेयर कर गाने के लिए लिमा करना मैं वीडियो नरबाना पीलीबंद अधस दापन शेयर कर गाना लाइक करना सब्सक्राइब करने के लिए लिमा करना දැන් වසරකට වඩා වැඩි කාලයක් සිට අපි YouTube channel එක සහ Facebook page එක සමග සම්බන්ධ වෙලා කටයුතු කරනවා අවසන් වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරමු ඉතින් තොරතුරු හා සංවේදන තාක්ෂණයේ ඔපරේටින් සිස්ටම් එහෙම නැත්නම් තොරතුරු හා සංවේදන තාක්ෂණය උසස් පෙළ විෂය නිර්දේශයට අදාළව අදාළව ඔපරේටින් සිස්ටම් කියන මාතෘකාව යටතේ අපි සාකච්ඡා කරමින් සිටියේ එහිදී අපි අවසන් වශයෙන් සාකච්ඡා කරලා අවසන් කරා ගොල් තොරතුරු හා ඔපරේටින් සිස්ටම් තුල දත්ත කළමනාකරණය එහෙම නැත්නම් ගොනු කළමනාකරණය කියන කොටස අපි අවසන් කරා දැන් අපි ඊළඟ පියවර වශයෙන් අපි තොරතුරු හා සංවේදන තාක්ෂණයේ උසස් පෙළ විෂය නිර්දේශයට අදාළව ඔපරේටින් සිස්ටම් තුල තවත් එක් විශේෂ කාර්යයක් එහෙම නැත්නම් මේ හදවත විදිහට හඳුන්වනවා ඔපරේටින් සිස්ටම් එක ඒ ක්‍රියායන කළමනාකරණය ක්‍රියායන කළමනාකරණය පිළිබඳ තමයි අපි මෙම පාඨමාලාවේදී එහෙම නැත්නම් මම ගෙන එන තොරතුරු හා සංවේදන තාක්ෂණ පිළිබඳ වීඩියෝ දැනුම හුවමාරු කරගන්න වීඩියෝ මාලාවෙන් ඔබ සමග සම්බන්ධ වෙන්නේ එහි ක්‍රියායන කළමනාකරණය. එහෙම නැත්නම් තොරතුරු හා සංවේදන තාක්ෂණ ඔපරේටින් සිස්ටම් අපි ඕනෑම ඔපරේටින් සිස්ටම් එකක් ඔබලා ගන්නවා මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා වීඩියෝ 20ක් තුලින් වීඩියෝ 20ක් තුලින් ඔපරේටින් සිස්ටම් පිළිබඳ සාකච්ඡා කරලා දෙනවා. එම වීඩියෝ 20 නරඹන්න කියලා මම නැවත ඉල්ලීමක් කරනවා. මේ එමගින් ඔයාලට බොහෝ තොරතුරු දැනුම ලබා ගන්න පුළුවන් මේ වීඩියෝ එකට සම්බන්ධ වීමේදී ඒ පිටුවහලක් වෙනවා ඒ දැනුම ලබා ගන්න හොඳයි අපි ක්‍රියායන කළමනාකරණය පිළිබඳ සාකච්ඡා කරමින් සිටින්නේ ක්‍රියායන කළමනාකරණය ගැන කතා කරද්දී අපිට නැවතත් මතක් කිරීමක් සිදු කරන්නට වෙනවා එකක් තමයි අපි මීට පෙර සාකච්ඡා කළ මල්ටි ත්‍රෙඩින් කියන සංකල්පය පිළිබඳ මේකට පෙර වීඩියෝ එකකින් සාකච්ඡා කරලා තියෙන මේ සංකල්පය පිළිබඳ ඒ වගේම মালටි ටාස්කින් ඒ වගේම মালටි ටාස්කින් කියන ආකාරය පිළිබඳ මේකට පෙර වීඩියෝ එකකින් මූලික වශයෙන් අපි සාකච්ඡා කරලා තියෙන මේ දේ කාරණා දෙක පිළිබඳ අපට නැවත මතක් කිරීමක් කරගැනීමට සිදු වෙන ක්‍රියායන කළමනාකරණය කියන කොටස එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් තුල එක් කාර්යයක් එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් තුල ප්‍රධාන කාර්යයක් වෙන එහෙම නැත්නම් හදවත විදියට හඳුන්වන එක් කාර්යය තමයි ක්‍රියායන කළමනාකරණය කියන කොටස. මෙහෙම ක්‍රියායන කළමනාකරණයේදී අපට ප්‍රධාන වශයෙන් එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් සහ පරිගණක පද්ධතිය එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එකක් විදියට පරිගණක පද්ධතියක් විදියට ප්‍රමාණිකූලව 1960 සිට දියුණු වීමේදී මේ মালටි ත්‍රෙඩින් සහ মালටි ප්‍රෝග්‍රෑමින් মালටි ටාස්කින් කියන කොටස් තුන එකතු වුණා. එහෙම නැත්නම් মালටි ප්‍රෝග්‍රෑමින් කියවම ප්‍රෝග්‍රෑම් රාශියක් දාවනේ අපි ප්‍රධානම කොටස විදිහට අපි කියන්නේ CPU එක වර්තමාන CPU එක එහෙම නැත්නම් සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක. මෙම සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එකෙන් තමයි මෙම ක්‍රියාකාරකම් එහෙම නැත්නම් සියලුම අපි කියන්නේ බයිනරි එහෙම නැත්නම් බයිනරි දාවන කටයුතු කියලා අපි උදාහරණයක් විදිහට කියමුකෝ. එහෙම නැත්නම් අපි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක් රන් වෙනවා නම් අපිට ඒ පෙනුමට එහෙම නැත්නම් අපි වර්තමාන ග්‍රැෆිකල් යූසර් ඉන්ටර්ෆේස් එකකින් අපි හිතමු වීඩියෝ එකක් නරඹනවා කියලා. මේ වීඩියෝ එක නරඹුවට ඒ සියලුම කටයුතු සිදුවන්නට ඕනේ ප්‍රොසෙසර් එකක් තුල ධාවනය වෙමින්. ප්‍රොසෙසරයක් තුල ධාවනය වෙමින්. මෙහිදී මීට අමතරව තවත් කාර්යයන් සිදු වෙනවා කියලා දැන් අපි වීඩියෝ එකක් ධාවනය වෙනවා. ඒ ගමම අපි ටයිප් කරනවා, අපේ නෝට් එකක් ටයිප් කරනවා, මේ වගේ දේවල් උත් කරනවා. එතකොට කාර්යයන් කිහිපයක් සිදු වෙනවා. මෙහිදී ඔබලාට ඒ ප්‍රායෝගිකව අපි
භාවිතා කරන ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් දෙකට අමතරව ඔපරේටින් සිස්ටම් එක ඔපරේටින් සිස්ටම් එක මෙහෙයුම් පද්ධතිය තුලත් මම කටයුතු සිදු වෙනවා. එහෙම නැත්නම් අපි හිතමු අන්තර්ජාලයට සම්බන්ධ වෙලා සිටිනවා කියලා. අපි වීඩියෝ එක ප්ලේ කරන්නේ YouTube නාලිකාවකින් YouTube එකකින් වීඩියෝ එකක් අපි ප්ලේ කරනවා. වීඩියෝ එක ප්ලේ කරද්දී අපි අන්තර්ජාලයටත් සම්බන්ධ වෙලා සිටිනවා. අන්තර්ජාලයෙන් තුලින් තමයි මේ දත්ත කලමනාකරණය වෙන්නේ. ඒකෝට ඔපරේටින් සිස්ටම් එකේ මේ සියලුම කාර්යයන් වෙනවා. මේ කාර්යයන් කලමනාකරණය කිරීම. එහෙම නැත්නම් මේ කාර්යයන් කලමනාකරණය කිරීම තමයි ක්‍රියා යන කලමනාකරණය කියලා අපිට අදහස් කරන්න පුළුවන් වෙනවා. ඒ ඒ ප්‍රොසෙසරය තුළ එහෙම නැත්නම් මේ සියලු කාර්යයන් සිදු කරන යන්ත්‍රය වන්නේ ප්‍රොසෙසරය. මේ ප්‍රොසෙසරයේ කාර්යයන් කලමනාකරණය, ඒ කියන්නේ මම යූසර් නම් මම එක්වරකට වැඩ 1000ක් එහෙම නැත්නම් දැන් උදාහරණයක් විදිහට අපි මගේ ශරීරය පරිගණකයට සමාන කරමුකෝ. මේ වෙනකොට මම නිතරම කියන උදාහරණය තමයි මම නිදාගෙන ඉන්නවා. නිදාගෙන හිටියත් මගේ හිත වැඩ කරන්නේ නැහැ. මම නිදාගෙන ඉන්නේ මට කිසිම දෙයක් දැනීමක් නැහැ. නමුත් අපේ හෘද වස්තුව ක්‍රියා කරනවා, වකුගඩු ක්‍රියා කරනවා, ශරීරයට අවශ්‍ය සියලුම දේවල් ක්‍රියා කරනවා. අපි ක්‍රියා කිසියම් ක්‍රියාකාරමක් කර්මයක් වෙනුමට නොකරනවා විතරයි. නමුත් ශරීරයේ සිදුවිය යුතු සියලුම ක්‍රියාකාරකම් සිදුනා. දැන් උදාහරණයක් විදිහට අපි නිදාගෙන හිටියා කියලා අපට යම් කිසි එහෙම නැත්නම් අධික සීතලක් දැනුනම, එහෙම නැත්නම් අඳුරුවක් අද්දී, එහෙම නැත්නම් අපට අනතුරක් දැනෙද්දී අපි මේ අපේ ශරීරය සාමාන්‍ය විදිහට තියෙනවද නැහැ. එතකොට ශරීරය අවදි වෙනවා. ඒ වගේ තමයි ඔපරේටින් සිස්ටම් එක. ඔපරේටින් සිස්ටම් එකේ අපට යම් කිසි ඇප්ලිකේෂන් එකක් දාවැනේ වෙන්නේ නැති අවස්ථාවක, එහෙම නැත්නම් අපි ක්‍රියාකාරකම් සිදු කරන්නේ නැති අවස්ථාවක ඔපරේටින් සිස්ටම් එකේ ක්‍රියාකාරකම් සිදු වෙනවා. මේ ක්‍රියාකාරකම් සිදු කරන්නේ කවුද? මේ ප්‍රොසෙසරේ. අපි දැන් උදාහරණ විදිහට අන්තර්ජාලයට සම්බන්ධ වෙලා සිටිනවා. අන්තර්ජාලය සම්බන්ධ වෙලා හිටියට අපි කිසිම කාර්යයක් සිදු කරන්නේ නැහැ. අපි තමු අන්තර්ජාලය සර්ච් කරන්නේ නැහැ, YouTube එක වීඩියෝ එක ප්ලේ වෙන්නේ නැහැ. මේ කිසිම දෙයක් නැහැ. නමුත් අන්තර්ජාල සම්බන්ධතාවය තියෙනවද නැද්ද? අන්තර්ජාලයේ සම්බන්ධතාවය තියෙනවා. මේ සම්බන්ධතාවය පවත්වාගෙන මේ කටයුතු, එහෙම නැත්නම් අපි NIC කාඩ් එකකින්, network interface කාඩ් එකකින්, ඒ වගේම අපි හිතුවොත් ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගෙන් අපි රවුටර් එකකින් හරි, එහෙම නැත්නම් ඩොංගල් එකකින් හරි, එහෙම නැත්නම් අපි ෆෝන් එකේ හොට්ස්පොට් එකකින් හරි, එහෙම නැත්නම් අපි ෆෝන් එකේ ටච් කරලා හරි, මේ ඕනෑම ආකාරයකට අන්තර්ජාලයේ සම්බන්ධ වෙලා සිටියට මේ ඩෙස්ක්ටොප් පරිගණකයක නම් NIC එකක්, එහෙම නැත්නම් network interface card එකක් තුලින් ප්‍රොසෙසරයට ගමන් කරලා මේ මෙමරි එකට ගමන් කරලා මේ කටයුතු ක්‍රියාකාරකම් සිදු වෙනවා. මේ ක්‍රියාකාරකම් එනකොට මේ සියල්ලම ක්‍රියාකාරකම් පිළිපද තමයි අපිට හඳුනන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි මේ සාකච්ඡා කරන ඩිජිටල් පරිසරය. එහෙම නැත්නම් පරිගණකය ක්‍රියා කරන්නේ සම්පූර්ණයෙන්ම ඩිජිටල් ආකෘතියක් අනුව. බිංදුව 1, බිංදුව 1. අවසාන වශයෙන් බිංදුව 1 බවට පරිවර්තනය වෙලා, ලොජික් ගේට්ස් බවට පරිවර්තනය වෙලා, ප්‍රොසෙසරය තුල අවසන් ඒකකයේ වශයෙන් රෙජිස්ටර්ස් වලට පවා පරිවර්තනය විය යුතුයි. දැන් උදාහරණයක් විදිහට මම මීට පෙර වීඩියෝ එකේ උදාහරණයක් කිව්වනම් අපි ෆොටෝ එකක් ගත්තොත් මේ ෆොටෝ එක අවසන් වශයෙන් බිංදු එක බවට පරිවර්තනය වෙලා මේ අපට පෙනුමේදී රෙජිස්ටර්ස් තුලින් පවා ගමන් කරලා, එහෙනම් නැත්නම් මගේ මීට පෙර වීඩියෝ එකක් තියෙනවා ෆෙච් සයිකල් එක පිළිබඳ, ඒ වගේම ප්‍රොසෙසරේ ක්‍රියාකාරකම් පිළිබඳ මේ වීඩියෝ එක නරඹන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මේ ෆෙච් සයිකල් එක තුලින් අවසන් වශයෙන් රෙජිස්ටර් තුල පවා ක්‍රියාත්මක වෙලා තමයි අපට පරිගණකය තුල ක්‍රියාත්මකනේ. මේ සියලුම ක්‍රියාකාරකම් පරිගණකේ කලමනාකරණය කර යුතුයි. දැන් උදාහරණයක් විදිහට මම ෆොටෝ එකක් බලනවා. ෆොටෝ එකක් බලන ගමන් Photoshop ඕපන් කරලා ෆොටෝ එකක් එඩිට් කරනවා. මේ ෆොටෝ එකක් තියෙනවා, ෆොටෝ එක එඩිට් කරනවා. ඒ වගේම අන්තර්ජාලයට සම්බන්ධ වෙලා සින්දුවකුත් අහනවා. මේ වගේම මට අවශ්‍ය නෝට් එකකුත් ටයිප් කරනවා. මෙන්න මේ වගේ කාර්යම් ක්‍රියාකාරකම් කරනවා. ඒ වගේම මම chat එකකුත් දානවා. ඒ කියන්නේ තියෙන Facebook හරි Facebook ඉන්නගම යාළුවන් එක chat එකකුත් දානවා. ඊට පස්සේ මේ වගේ ක්‍රියාකාරකම් රාශියක් කරනවා. මේ ක්‍රියාකාරකම් පරිගණකයේ තුලින් මම මේ පුද්ගලයෙක් විදිහට ක්‍රියාකාරකම් කරාට පරිගණකයට මේක වැඩ ලක්ෂ ගාන මිලියන ගාන මේ වැඩ මිලියන ගානක් ක්‍රියා කරන්නව පරිගණකයට. එතකොට මේ පරිගණකේ මේ සියලු ක්‍රියාකාරකම් ක්‍රියා යන කලමනා කරන, එහෙම නැත්නම් කොටස් වලට වෙන් කරගෙන එක් කොටසින් කොටස ක්‍රියාත්මක වීම තමයි සිදුවන්නේ. මේ ක්‍රියා යන කලමනාකරණය කියලා කියනවා. මෙහි පරිගණකේ හාඩ්වෙයාර් එක, ඔපරේටින් සිස්ටම් එකේ කර්නල් එක තුළ, ඒ වගේම VMM විදිහට තියෙනවා, virtual management virtual machine එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා, virtual machine එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මෙය තුළ තව ඉන්පසු
applications or operating system එක ඒ වගේම system software system software එක ඒ වගේම application softwares ක්‍රියා කරමින් තමයි මේ පරිගණකයේ වැඩ කටයුතු කළමනාකරන්නේ. දැන් මම උදාහරණ විදිහට මුලින්ම සඳහන් කරා වගේ අපි සරල උදාහරණයක් විදිහට අපි බලමු. මම ෆොටෝ එකක් ඕපන් කරගන්නවා. මේ ෆොටෝ එක මම ඕපන් කරගත්තා. මම මේ කියන්නේ පුද්ගලික පරිගණක විදිහට. නමුත් වර්ත අපි මේ අපට හිතන්නට වෙනවා පුද්ගලික පරිගණක නැහැ. වර්තමානයේ cloud computing තියෙනවා. ඒ වගේම server computers තියෙනවා. server computers වලින් ගියාම super computers තියෙනවා. මේ computers වල අපි හිතමු පරිගණ ආයතනයක නම් විශාල ජාලයක් සමග සම්බන්ධයෙන් දැන් උදාහරණයක් විදිහට ATM machine එකක් සම්බන්ධ වෙලා තියෙන server machine එකක් කියලා කියන්නේ මේ ATM machine එකක් සමග සම්බන්ධ වෙලා තියෙන server machine එකක් මේ විදිහටම තමයි කියන්නේ. මේ අපි පැහැදිලි කර ගැනීමට අපිට එදිනෙදා භාවිත කරලා තියෙන පුද්ගලික පරිගණක සම්බන්ධ තමයි මේ සාකච්ඡා කරන්නේ. මම උදාහරණයක් විදිහට කියනවා මේ ෆොටෝ එකක් මම ඕපන් කරගන්නවා. මේ ෆොටෝ එක ඕපන් කරනවා application software එකෙන්. ඒ වගේම මේ ෆොටෝ එක මම edit කරන්නට edit කරනවා. Photoshop වගේ operator එකකින් edit කරනවා. ඒ වගේම මේ එකම මම තව මේ එතකොට අපි කියා ගන්න ක්‍රියාකාරකම් කිහිපයක් කියන්නේ. ඊට පස්සේ මම web browser එකකින් අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ photos search කරන්න ඕනේ. මම background එකක් දාලා photo එකක් edit කරනවා නම් photos search කරන ගන්න ඕනේ. එතකොට මම Chrome වගේ හරි එහෙම නැත්නම් අපි මුලින්ම web browser එකකින් photos අපි බලමු. ඒ වගේම මම අන්තර්ජාලයට සම්බන්ධ වෙලා මේ අන්තර්ජාලයට සම්බන්ධ වීමත් එක ක්‍රියාකාරකමක් කියන එකද අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මම YouTube එකේ මේ වෙනකොට සිංදුවකුත් දාලා තියෙනවා YouTube එකේ අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙලා. හරි. ඊළඟට මම සමාජ ජාල වලට සමාජ මාධ්‍ය ජාලය පිළිතුර අපි උදාහරණයක් විදිහට Facebook කිය Facebook වගේ Facebook එකට සම්බන්ධ ඇතුළත් වෙලා ඉන්නවා. මෙන්න මේ වගේ ඒ වගේම මම තව software දැන් නැවත සංජීව සම්බන්ධ වෙනවා Facebook හරි සමාජ ජාල මාධ්‍ය වලට සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ වගේම මම Word කියන එහෙම නැත්නම් Word processing software එකක් open කරලා මට ඕන අවශ්‍ය data type කරලා tweet එකක් හදනවා. දැන් හිතන්න මේ මම හදන්නේ ඒ level ICT වලට අවශ්‍ය tweet එකක්. එහෙම නැත්නම් මේ level ICT තොරතුරු අසන්නියෙදි තාක්ෂණ අවශ්‍ය මම සිදු කරන ක්‍රියාකාරකමක් උදාහරණයක් විදිහට අරන් කියන්නේ. එතකොට මට මේ tweet එක header කරගන්න ලස්සන කරගන්න photos ටිකක් දානවා. ඒ වගේම background එකට ගන්න මම photos ටික search කරනවා අන්තර්ජාලයේ. මේ වගේම YouTube එකේ සිංදුවක් අහනවා. ඒ වගේම සමාජ ජාල මාධ්‍ය වලට සම්බන්ධ වෙලා සිටිනවා. මේ වගේ මම ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් වල කාර්යයන් රාශියක් කරනවා. මෙතනම අපි ඉදෙමු 1 2 3 4 5 6 කාර්යයන් 7ක් විතර කරනවා කියලා. අපි කාර්යයන් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් වල කාර්යයන් 7ක් පමණ සිදු කරනවා. ඊට අමතරව ඔපරේටින් සිස්ටම් එක තුල එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එකක ක්‍රියාකාරකම් මේ වෙන විට කීයක් සිදු වෙනවා ඇද්ද? එහෙම නැත්නම් මෙමරි මැනේජ්මන්ට් යුනිට් එක ඔක උදාහරණයක් විදිහට කිව්වොත් අපි ටාස්ක් බා එකට ගිහිල්ලා Windows මෙහෙයුම් පද්ධතියක තියෙනවා නම් ටාස්ක් මැනේජර් යන්න පුළුවන්. ටාස්ක් මැනේජර් ගියම අපිට බලා ගන්න පුළුවන් අපි මේ වෙන විට ටාස්ක් කීයක් පරිගණකය තුළ ක්‍රියා කරනවාද. එහෙම නැත්නම් මේ වෙන විට process තුළ තියෙනවා app කියලා තියෙනවා background process කියලා තියෙනවා. app කියලා තියෙනවා background process කියලා තියෙනවා. දැන් app වලින් බැලුවොත් මම මේ වෙන විට දැන් අපි හිතමු Photoshop ෆොටෝ එක ඕපන් කරගන්න මම තව ඇප්ලිකේෂන් එකක් ඕපන් කරලා තියෙනවා. ප්‍රොසෙසින් සොෆ්ට්වෙයාර් එකක් අපි ඕපන් කරලා තියෙනවා. ඒ වගේම වෙබ් බ්‍රවුසර් එකක් කිහිපයක් අපි ඕපන් කරලා තියෙනවා. ඒ වගේම මෙතනදී YouTube වගේ ඇප් එකකුත් ඕපන් කරලා තියෙනවා. මේ වගේ කාර්යයන් රාශියක් සිදු කරනවා. ඉන්පස්සේ ඒකට පස්සේ ඔයාලා බලන්න ඇප් තියෙනවා බෑක්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස්. බෑක්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් කියන එක මේ ප්‍රොසෙසර් සිදු වෙනවා අපිට හැබැයි පේන්නේ නැහැ. ඒවා අපි ඇප්ලිකේෂන් හරියට එක නිදාගෙන ඉද්දී ශරීරයේ සිදුවන ක්‍රියාකාරකමක් වගේ නිදාගෙන ඉද්දී දැන් ඔපරේටින් සිස්ටම් එක ඕපන් වෙලා අපි ඔපරේටින් සිස්ටම් එක පරිගණකේ රන් වුණාට පස්සේ අපි කිසිම වැඩක් කරන්නේ නැත්නම් වැඩක් කරනවා කියලා පේන්නේ. හැබැයි ඔපරේටින් සිස්ටම් එකේ කාර්යය සිදු වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ගන්න පුළුවන් මෙතන Microsoft Network Real Time Inspection Service. ඒ වගේම
අපි බූට් එකදී එහෙම නැත්නම් බූට් කරද්දී බූට් ඕඩර් එකේදී තුන කියනවා මේ ඇප්ලිකේෂන් වල මූලික දේවල් බූට් වෙන්න කියලා. එහෙම නැත්නම් ස්ටාර්ට්අප් බූට් එකක්. එහෙම නැත්නම් ස්ටාර්ට්අප් එකෙදිම බූට් එක බූට් වෙන්න කියලා කියනවා. ඒ කියන්නේ ඔපරේටින් සිස්ටම් එකට අමතරව දැන් උදාහරණයකට වෛරස් ගාඩ් එක කියලා දැන් වෛරස් ගාඩ් එක පරිගණකයේ ඕපන් වෙද්දිම එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එක ක්‍රියා කිරීමේදීම වෛරස් ගාඩ් එක ඕපන් වෙනවා. එතකොට මෙහත් එක ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක්. එතකොට අපි ප්‍රින්ටර් එකක් සම්බන්ධ කරලා දිනා නම් ප්‍රින්ටර්ස් සම්බන්ධ වෙලා දිනා සම්පිටර් සම්බන්ධ කරලා දිනා. එතකොට Windows processors. Windows processors විදිහට processors crash ඇතිනේ යා operating system එකකට සම්බන්ධයි. ඒක system එකක් තියෙනවා මේ අපි service host මේ විදිහට අපට ඔයාලට task bar එකට ගියත් ප්‍රධාන වශයෙන් මේ කොටස් තුන Windows operating system එක බලා ගන්න පුළුවන්. Windows processor ඒ වගේම application software background software මේ විදිහට processors process වෙනවා. මේ සියලුම process අපට මේ විදිහට process වුණාට මේවා කොටස් වල ප්‍රොසෙසරය තුල ක්‍රියා කරන්නට ඕනේ. එහෙම නැත්නම් ප්‍රොසෙසරේ ෆෙච් සයිකල් එකක් තුලින් ක්‍රියාත්මක කරන්නට ඕනේ. අර ෆෙච් සයිකල් කියන වීඩියෝ එක නරඹන්න කියලා මම ඉල්ලීමක් කරනවා. එතකොට ඔයාලට මූලික අදහසක් ලැබෙයි කොහොමද මේ ෆෙච් සයිකල් එක තුල ක්‍රියාකාරකම සිදුවන්නේ කියලා. එතකොට ෆෙච් සයිකල් එකේද මේ වෙලාවේ අපි වීඩියෝ එකක් ප්ලේ කරන කියලා ඔයාලට පැහැදිලිවම තේරෙන උදාහරණයක් විදිහට මම කියනවා. තප්පර පහකට දැන් මමයි ඔබයි සජීවීව සම්බන්ධ වෙලා තියෙනවා. මේ විදිහට ඔයාලා වීඩියෝ එකක් ප්ලේ වෙනවා කියලා දැන් තප්පරයක වීඩියෝ එකක් ප්ලේ වෙනවා. මේ තප්පරයක වීඩියෝ එකක් ප්ලේ වෙන්නේ මේ සියලුම කටයුතු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රොසෙසරය තුල ක්‍රියා කරන්න ඕනේ, මේන් මෙමරි එකට යන්න ඕනේ, එහෙම නැත්නම් ප්‍රධාන මතකයට යන්න ඕනේ, hard disk එකේ මේ එහෙම නැත්නම් අන්තර්ජාලය සම්බන්ධ වෙලා තියෙනවා hard disk එක අවශ්‍ය නැහැ. නැත්නම් එහෙම නැත්නම් අපි හිතමු මීඩියා ප්ලේයර් එකකින් අපි වීඩියෝ එකක් ප්ලේ කරනවා කියලා. මීඩියා ප්ලේයර් එකෙන් ප්ලේ කරද්දී ප්‍රොසෙසරයට යන්න ඕනේ, RAM එකට යන්න ඕනේ, hard disk එකෙන් ප්ලේ වෙන්නට ඕනේ. මේ වගේ මෙය ක්‍රියාකාරකම් සියල්ලම සිදුවන්න ඕනේ මේ එක තප්පරයක් තුල. මේ තප්පරේ ක්‍රියා කිරීමේදී මේ ක්‍රියාකාරකම තප්පරයක් තුල සිදුවන්න ඕනේ. එතකොට මේ එක කාර්යයක් මේ වගේ කාර්යයන් දහස් ගණනක් මේ ඔපරේටින් සිස්ටම් එක පරිගණකේ ක්‍රියාත්මක වීමේදී සිදු වෙනවා. මේ සියල්ලම ක්‍රියායන කළමනාකරණය නැත්නම් ක්‍රියාකාරීත්වය කළමනාකරණය සිදු කරන්නේ මේ ක්‍රියායන කළමනාකරණය කියන කොටස ඔපරේටින් සිස්ටම් එකක් තුල. අපි ක්‍රියා කරන්න ඕනේ මොකද්ද? අපි පළවෙනියටම ක්‍රියා කරන ඇප්ලිකේෂන් එක මොකද්ද? රන් වෙන්න ඕන ඇප්ලිකේෂන් එක මොකද්ද? දැන් මම තමයි රික්වෙස්ට් කරන්නේ. දැන් උදාහරණයකට යූසර් මම මවුස් එකෙන් මෙහෙවනවා. මවුස් එකෙන් සහ කීබෝඩ් එකෙන් IO device input output device එකෙන් මම මෙහෙවනවා. මම ඉස්සෙල්ලාම ඕපන් කරගන්නවා Word කියන මුදුකාගේ. එහෙනම් නැත්නම් Word open end කියලා කියනවා. ඊට පස්සේ Word open වෙන ගමන් මම කියනවා දැන් ඔයාලට තේරෙනවාද පරිගණකයක් slow වෙන්නත් හේතුව සමහර වෙලට වර්තමානයේ නම් එහෙම පරිගණක processor එකේ ක්‍රියාකාරීත්වය hertz වලින් වර්ධනය වෙලා තියෙනවා. එහෙම නැත්නම් mini තප්පරයක් තුල එහෙම නැත්නම් nano second එකක් තුල ක්‍රියාකාරකම් ලක්ෂ ගණනක් සිදු වෙන්නට පුළුවන් විදිහට ක්‍රියාකාරම වෙනවා. ඒක context switching විදිහට සිදු වෙනවා. ඒ අ context කියන එක සම්බන්ධයෙන් කතා කිරීමේදී කතා කරමු. මේ වගේ එක තප්පර මිලියන ගණනකදී ක්‍රියාකාරකම් මිලියන ගණනක් එහෙම නැත්නම් ෆෙච් සයිකල් එකක් සහ මේ සයිකල් එකක් තුල සිදු වෙනවා. මේ විදිහට අපි මම වර්ඩ් ඕපන් එන්න කියනවා. ඊළඟට Google Chrome එක එහෙම නැත්නම් වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් එන්න කියනවා. ඊට පස්සේ Photoshop වගේ photo editor software එකක් ඕපන් එන්න කියනවා. මම තමයි user විදිහට මවුස් එක සහ keyboard එක මෙහෙවන්නේ. IO device භාවිත කරමින් input output device භාවිත කරමින් මම පරිගණකයට command දෙනවා. මෙහෙම කරන්න කියලා. එතකොට ඒ command අනුව operating system එක මොකද කරන්නේ? මගේ මූලිකත්වය. මම මුලින්ම කිව්වේ Word කියන Word කියන මුදුකාංගය ඕපන් කරන්න. Word ඕපන් වෙනවා. ඊට පස්සේ මං කියනවා Photoshop ඕපන් වෙන්න. පාඩම ගමු වීමට කලින් මම මතක් කරනවා මගේ YouTube channel එක The Beyond the Future YouTube channel එක මට මේ සාධීව මේ අවස්ථාවේ සම්බන්ධ වෙන්නට අවස්ථාවක් නැහැ. පසු මම මේ වීඩියෝ එක YouTube නාලිකාවට අප්ලෝඩ් කරනවා. එයත් නාරඹන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ICT knowledge share YouTube එකේ ඒ මගින් තමයි අපි සාධීව සම්බන්ධ වෙලා සිටින්නේ. ඒ වගේම ලස්සන travel ලස්සන සංචාර Facebook page එක මම යන තැන
ස්වභාව සෞන්දර්ය පිළිබඳ සුන්දර ඡායා රූප ඔබ සමග ෂෙයා කරගන්නවා. ඒ වගේම විහිළු වගේ විහිළු just like joke facebook page එක එනවාගින් සමාජය පිළිබඳ විවිධ කෝණ වලින් විවිධ කාලු ඔබලාට ගෙන එන facebook page එක එයත් like කරන්න ෂෙයා කරන්න කියන ඉල්ලීමක් කරනවා. මේ තොරතුරු වසරකට වැඩි කාලයක් සිට youtube නාලිකාව සමග සම්බන්ධ කරලා youtube නාලිකාව මගින් ඔබත් සමග දැනුම ෂෙයා කරගන්න මම උදාර චින්තක සිල්වා නැවතත් මම මතක් කරනවා. උපකාරක පන්ති මම උපකාරක පන්ති ගුරුවරයෙක් ලෙස කටයුතු කරනවා. x3 බදුලි පිටිය බදුල්ල නිවසේදී මම උපකාරක පන්ති සිදු කරනවා. එම උපකාරක පන්ති වලටත් ඔබලාට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම බණ්ඩාරයේ සුදර්ශී ආයතනය, ඒ වගේම දියතලාව තිදස ආයතනය තොරතුරු හසන් නැති දාක්ෂණ පාඨමාලාව සිදු කරනවා. ඒවටත් සම්බන්ධ වෙන්න පුළුවන් කියලා මතක් කරනවා. ඒ වගේම මගේ කෙටි මතක් කිරීමක් නැවතත් සිදු කරනවා. මහනුවර ප්‍රදේශයේ තිබෙන ඉඩම, එහෙම නැත්නම් සිටි හිල්ස් ගුරුදෙනිය සිටි හිල්ස් ලෑන් ඉඩම් කට්ටි වලට ගියොත් 280 කියන ඉඩම සින්නකරොප්පු සහිත තිබෙන ඉඩමක් විකුණන්නට තියෙනවා. එයත් මිලදී ගන්නට ඉන්නවා නම් කටට කතා කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මේ පණිවිඩ කීරියට සමග නැවතත් අපි පාඩමට යමු. නැවත පාඩම මම ආරම්භ කරන්න. අපි ඔපරේටින් සිස්ටම් පිළිබඳ සාකච්ඡා කරමින් සිටියේ. ඔපරේටින් සිස්ටම් වල අපි සාකච්ඡා කරන්නේ මීට පෙර දත් ගුණ කළමනාකරණය පිළිබඳ සාකච්ඡා කරලා අවසන් කරා. මේ මම කියන්නම් මේ 21 වන වීඩියෝ එක ඔපරේටින් සිස්ටම් සම්බන්ධයෙන් සිදු කරන 21 වන වීඩියෝ එක මීට පෙර වීඩියෝ නරඹන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඔපරේටින් සිස්ටම් සම්බන්ධයෙන් එහෙම නැත්නම් මීට වසරකට වඩා වැඩි කාලයක් YouTube නාලිකාව සමග වීඩියෝ රාශියක් ඔබ සමග ෂෙයා කරගෙන ගිනවා. ඒවත් නරඹන්න කියලා මම ඉල්ලීමක් කරනවා. හොඳයි, අපි ඔපරේටින් සිස්ටම් පිළිබඳ සාකච්ඡා කිරීමේදී ගොනු කළමනාකරණ පිළිබඳ පැහැදිලි අදහසක් ලබා ගත්තා. ඔබලා දැනගත යුතු දේවල් එහෙම නැත්නම් පරිගණක ශාස්ත්‍රයේ ऑपरेटिंग सिस्टम तुलने परिगणक क्षेत्र दिनगत उषा पहले विषय निर्देश अदाल साकचा कर क्रियायन कलमना करने क्रियायन कलमना करने क्रियायन कलमना करने परिगणक ऑपरेटिंग सिस्टम के हदवीट हम क्रियायन कलमना करने ක්‍රියායන කළමනාකරණය නැතුව අපට ඔපරේටින් සිස්ටම් එක හෝ ඔපරේටින් සිස්ටම් එක නැත්නම් අපේ ඇප්ලිකේෂන් කිසිම ඇප්ලිකේෂන් කක් ක්‍රියා කරන්න බෑ. ඒ දැන් ඒ ගැන සාකච්ඡා කිරීමේදී මට ප්‍රධාන වශයෙන් මතක් කරන්නට වෙනවා නැවතත් මේ යම් පද්ධතිය තුලදී අපට මල්ටි ප්‍රොසෙසින් කියන ආකාරයට ඔපරේටින් සිස්ටම් එක ක්‍රියාත්මක වෙනවා. ඒකදී මතක් කරන්නට ඕනේ मल्टी प्रोसेसिंग वगैरह मल्टी प्रोसेसिंग वगैरह मल्टी प्रोग्रामिंग मल्टी टास्क में आकार मेहूम पद्धति क्रियात्मक है ना. मल्टी प्रोसेसिंग मल्टी टास्किंग मल्टी थ्रेटिंग मल्टी प्रोसेसिंग मल्टी थ्रेटिंग मल्टी टास्किंग मल्टी यूस ऑपरे मेहूम पद्धति क्रियात्मक है ना. मैं मेहूम पद्धति क्रियात्मक मूलिक हिंदी पे वीडियो वाले सिद्ध कर लरबड़ने के लिए मैं इल्ली मकर अभी मेहूम पद्धति साकाचा कि मेहूम पद्धति क्रियायन फलमी मम नवधर्म कि फिक्स साइकल वीडियो मम इद्रपत् कर लरबाण्य कि प्रोसेसर क्रियात्मक दृढ़ांग प्रोसेसर क्रियात्मक සාකච්ඡා කරලා තියෙනවා. ඒ අවබෝධය ලබා ගත්තොත් ඔබට ඉතාම පහසුයි. ඔපරේටින් සිස්ටම් එක අපි මෙහෙම සාකච්ඡා කරන ප්‍රොසෙස් එක, ඒ වගේම ට්‍රේකින් පිළිබඳ අපි සාකච්ඡා කරනවා. මේ පිළිබඳ හැදෑරීමක් කරන්න ඉතාමත්ම පහසුයි. මෙහිදී නැවත මම මතක් කරනවා මල්ටි ප්‍රොසෙසින්, මල්ටි ටාස්කින්, ඒ වගේම මල්ටි ත්‍රීටින් පිළිබඳ මීට පෙර වීඩියෝ එක නරඹන්න කියලා. එහි දිගුවක් විදිහට ප්‍රධානම ගැඹුරින් සාකච්ඡා කරන වීඩියෝ එකක් විදිහට තමයි මෙම වීඩියෝ එක අපට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි මම මුලින්ම සාකච්ඡා කරොත් අපි මල්ටි ප්‍රෝග්‍රෑමින් එහෙම නැත්නම් මල්ටි ඇප්ලිකේෂන් එකක වැඩ කරනවා කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට මම ඔයාලට අවශ්‍ය උසස් පෙළ විෂය නිර්දේශයට අදාළව තොරතුරු හා සංයෝජන තාක්ෂණයට අදාළව මම ප්‍රෝග්‍රෑම් එකක් එහෙම නැත්නම් මම ඒකට අවශ්‍ය ටියුට් හදනවා. එහෙම නැත්නම් අපි නිබන්ධනයක් හදනවා. මේ නිබන්ධනය හදද්දි මම කරන්නේ මේ නිබන්ධනය හදන්න ඉස්සලාම මට මූල එක එහෙම නැත්නම් පළවෙනි පිටුව ලස්සන කරගන්න මම ෆොටෝ එකක්
දානවා. එහෙම නැත්නම් ෆොටෝ එකක් අපි හොයා ගන්නවා. එතකොට ෆොටෝ එකක් ඕපන් කරගද්දී මම ඔපරේටින් සිස්ටම් එකට ලොග් වෙලා මම ෆයිල් ගීවේ එකෙන් එහෙම ෆොටෝ ගීවේ එකකින් මම ෆොටෝ සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මට හිතනවා නම් මේ ෆොටෝ එකට අමතරව මට අන්තර්ජාලයෙන් තව ෆොටෝ එකක් ගන්න ඕනේ කියලා මම කරන්නේ මොකද? වෙබ් බ්‍රවුසර් එකට ගිහලා වෙබ් බ්‍රවුසර් එකෙන් මම ෆොටෝ සර්ච් කරනවා. ඊට අමතරව තවත් විදිහකට අපි සාකච්ඡා කරොත් මම වර්ඩ් ප්‍රොසෙසින් මුදුකාංගයක් ඕපන් කරගන්නවා. වර්ඩ් ප්‍රොසෙසින් මුදුකාංගයක් ඕපන් කරගෙන ෆයිල් ටයිප් කරනවා. ඒ අතරතුර මම මොකද කරන්නේ? අන්තර්ජාලයටත් සම්බන්ධ වෙනවා. අන්තර්ජාලයටත් සම්බන්ධ වෙලා අන්තර්ජාලය තුලිනුත් මම වීඩියෝ එකක් ප්ලේ කරනවා. එහෙම නැත්නම් මම සින්දුවක් අහන ගමන් තමයි වැඩ කරන්නේ. මේ වීඩියෝ එක ප්ලේ කර ගන්න ගමන් සින්දුවක් අහන ගමන් වැඩ කරනවා. එතකොට අන්තර්ජාලයේ වෙබ් බ්‍රවුසර් එක තුල YouTube හරි මේ වගේ ඕනෑම YouTube තුලින් හරි අන්තර්ජාලය තුලින් මම සින්දුවක් අහනවා. ඊට අමතරව මම මේ ෆොටෝ එකේ මට වෙනස්කම් කර ගන්න ඕනේ. එතකොට මම කරන්නේ ෆොටෝ එඩිටින් කරන්න Photoshop වගේ software එකක් මම Photoshop කරලා දරෝ මේ ඕනම මුදුකාංගය මම ඕපන් කරගෙන වැඩ කරනවා. එතකොට මේ page එක නිර්මාණය කර ගන්න මම කරලා දරෝ වගේ මුදුකාංගයක් ඕපන් කර ගන්නවා. මේ විදිහට මම මේ වෙනකොට මම ඇප්ලිකේෂන් කීයක් ඕපන් කරලා තියෙනවා. මේ වෙනකොට ඇප්ලිකේෂන් රාශියක් ඕපන් කරලා තියෙනවා. දැන් මම ඇප්ලිකේෂන් එකක් ඕපන් කරගන්නේ කමාන්ඩ් එකකින්. එහෙම නැත්නම් මම කියන ඔපරේටින් සිස්ටම් එක ලෝඩ් වුණාට පස්සේ තමයි මම ඇප්ලිකේෂන් වල වැඩ කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම නිදාගෙන කියන්නේ දැන් මම මෙතරම් කියන උදාහරණය තමයි අපි ඔපරේට පරිගණකේ ඔන් කරා කියන එක. පරිගණකේ ඔන් කරාට පස්සේ ඔපරේටින් සිස්ටම් එකක් ඕනම ඔපරේටින් සිස්ටම් එකක් වෙන්න පුළුවන්. මම මෙහිදී අපි බහුලව භාවිත කරන සහ උදාහරණයක් විදිහට ගන්න Windows ඔපරේටින් සිස්ටම් එක. දැන් ඔපරේටින් සිස්ටම් එක ලෝඩ් වුණාට පස්සේ ඔපරේටින් සිස්ටම් එකෙන් තුලින් තමයි අපි ක්‍රියාකාරකම් සිදු කරන්නේ. නැත්නම් ඔපරේටින් සිස්ටම් එක ලෝඩ් වුණාට පස්සේ තමයි මම ඇප්ලිකේෂන් එක දැන් මම මට Word වලින් ටයිප් කරන්න ඕනේ. Word processing software එක ලෝඩ් කරගත්තා. ඊට පස්සේ Photoshop ලෝඩ් කරගත්තා. ඊට පස්සේ Photoshop ලෝඩ් කරගත්තට පස්සේ මම Chrome browser එකෙන් තව Chrome හරි web browser එකෙන් හරි අපි තව දේවල් අන්තර්ජාලයෙන් search කරනවා. ඊට පස්සේ video එකක් play කරගන්න. ඊට පස්සේ Windows media player එකෙන් single play කරන්නේ Windows media player. මේ දේවල් සිදු කරනවා. ඒ හරියට මම කියන්නේ නිදාගෙන ඉන්නවා වගේ. අපි නිදාගෙන හිටියම අපේ ශාරීරික ක්‍රියාකාරකම් කිසිවක් සිදු වෙන්නේ නැති වුණාට හෘද වාස්තුව මේ අනෙකුත් ක්‍රියාකාරකම් සිදු නොවි තියනවාද? නැහැ. ඒ සියලුම ක්‍රියාකාරකම් සිදු වෙනවා අපි ක්‍රියාකාරකම් කරන්නේ නිදාගෙන ඉන්න වෙලාවට. නේද? නිදාගෙන ඉන්න වෙලාවට විතරයි හොඳ කියන්නේ. ඒ වගේ නිදාගෙන ඉන්න වෙලාවට තමයි මේ ක්‍රියාකාරකම් සිදු නොවි කියන්නේ. අපි හැබැයි නැගිටිට පස්සේ ශරීරයේ අනෙකුත් ක්‍රියාකාරකම් සිදු වෙන ගමන්ම අපේ ක්‍රියාකාරකම් පටන් ගන්නවා නේද? ඇහැරෙනවා. දැන් මම අධ්‍යාපන ලබාගෙන උගන්වනවා, මූණ හොදනවා, දත් දිනවා, දාතපය හෙල්ලනවා මේ වගේ ක්‍රියාකාරකම් කරනවා. හැබැයි නිදාගෙන ඉන්න වෙලාවට ශරීරයේ අනෙකුත් ක්‍රියාකාරකම් වෙනවා. කටයුත්තක් තමයි සිදු කරන්නේ. මේ වගේ ඔපරේටින් සිස්ටම් එක ලෝඩ් වුණාම ක්‍රියාකාරකම් රාශියක් සිදු වෙනවා. පරිගණකය තුළ ඔපරේටින් සිස්ටම් එකක් තුළ ක්‍රියාකාරකම් රාශියක් සිදු වෙනවා. මේ ක්‍රියාකාරකම් රාශිය සිදු වෙලා අපි ඇප්ලිකේෂන් ඕපන් කරාට පස්සේ තමයි අපි වැඩක් කරනවා කියලා පේන්නේ. ඇප්ලිකේෂන් එකේ සින්දුවක් ඇහුවොත් අපි කතා කරනවා වගේ ඇහෙනවා. එතකොට මම දෙයක් කරනවා නම් අපි ඇප්ලිකේෂන් software එකකින් වැඩ කරනවා වගේ අපිට දැනෙනවා. දැන් ඔයයට හොඳම උදාහරණය Windows operating system එක. ඔයාලා task manager open කරගන්න. task manager එකට ගිහිල්ලා right click කරලා task manager open කරගන්න. task manager open කරාම ප්‍රධාන වශයෙන් අපිට තියෙනවා app කියලා. processors task manager තුල processors තුල තියෙනවා app. app තුල තියෙනවා අපි open කරලා තියෙන app මොනවද? අපි භාවිත කරලා තියෙන app මොනවද කියලා open වෙනවා. ඊළඟට තියෙනවා background processors. background processors කියලා කියන්නේ මේ ක්‍රියාකාරකම් සිදුවීමට අපට පෙනෙන්නේ නැති වුණත් පරිගණකය තුළ ක්‍රියාකාරකම්. දැන් උදාහරණයක් විදිහට operating system එක boot වෙද්දිම මේ operating system එක boot වෙද්දී දැන් අපි හිතමු print එකක් සම්බන්ධ වෙනවා කියලා. print එකට අවශ්‍ය drivers මේ තුලින්ම අපට සම්බන්ධ වෙනවා. දැන් අපි හිතමු java runtime එකක් ඒ වගේම අපි හිතමු අපි boot වෙද්දී එහෙම නැත්නම් operating system එක boot වෙද්දිම අපි ක්‍රියා කරන්න කියලා අපි ආරම්භ කරනවා විවිධ මුදුකාංග. ඒ අපි බෑග්ග්‍රවුන්ඩ් ඔපරේටර් එකක් විදිහට අපි කියන. එහෙම නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් එකක්දී ඇප්ලිකේෂන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය දේවල් අපි බෑග්ග්‍රවුන්ඩ් ප්‍රොසෙසර් එකක් විදිහට ක්‍රියා කරනවා. ඒකට තවත් උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් වෛරස් ගාඩ් එක. වෛරස් ගාඩ් එක පරිගණකේ ක්‍රියාත්මක වීමේදීම පරිගණකේ ක්‍රියා ආරම්භ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එක බූට් එකේදී ස්ටාර්ට්අප් එකක් විදිහට ස්ටාප් බූට් එකක් විදිහට වෛරස් ගාඩ් එක ක්‍රියාත්මක වෙනවා. එතකොට වෛරස් පෙන්වෙන්නේ නැහැ. ඒ කියන්නේ
අන්තර්ජාලයට සම්බන්ධ වීමදී හෝ පෙන් ඩ්‍රයිව්ලක් සම්බන්ධ කිරීමට පෙර එතකොට පරිගණකයේ බූට් වීමේදීම මෙම බෑක්ග්‍රවුන්ඩ් එකක් විදියට අපිට දැන් උදාහරණ විදියට වෛරස් ගාඩ් එක රන් වුණාට අපිට වෛරස් ගාඩ් එක රන් වෙනවා කියලා පේනවද වෛරස් ගාඩ් එක රන් වෙනවා කියලා පේන්නේ හැබැයි වෛරස් ගාඩ් එක රන් වෙනවා මේවත් ඒ වගේම අපි දැන් උදාහරණයක් විදියට මම කිව්වා නිදාගෙන ඉද්දී අපේ ක්‍රියාකාරකම් සිදුවෙනවා කියලා ඒ වගේ තමයි Windows processors එහෙම නැත්නම් Windows processors තුල තියෙන AD ऑपरेटिंग सिस्टम में क्रियात्मक सर्विसेस ऑपरेटिंग सिस्टम में क्रियात्मक प्रोग्राम अपने बलपूर्व टास्क मैनेजर विंडोज प्रोसेसर मेन मेवी परगण के क्रियाकारक ऑपरेटिंग सिस्टम बूट परगण के ओपन මගේ මම නැවතත් කියනවා ෆේක් සයිකල් එක සහ මීට ප්‍රථම නිර්මාණය කළ දෙන වීඩියෝ ආලා බලන්න කියලා ඒකට පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. නමුත් මම ඒ පිළිබඳ දැනුමක් ලබා දීගෙනම යන්න දැන් උදාහරණයක් විදියට දැන් මම ෆොටෝ එකක් ඕපන් කරගත්ත විදිහට මම මේ ෆොටෝ එකක් ඕපන් කරගන්නවා. මේ ෆොටෝ එක ඕපන් කරාට මේ ෆොටෝ එක අවසන් වශයෙන් දැන් හිතමු hard disk එකෙන් තමයි මම මේ ෆොටෝ එක ඕපන් කරගන්නේ. hard disk එකෙන් ෆොටෝ එක ඕපන් කරාම ඒ තියෙන පොද hard disk එකේ. එහෙම නැත්නම් දුරට තැටියේ सेकंड स्टोरेज मे ओपन कराम अपट शनिक अपट फोलडर्स तीन फोटो ओपन कर एप्लीकेशन विंडोज वीविंग अपट मे फोटो अब ओपन हेबाई मे क्रियाकारक तपरिया क्रियाकट मे क्रियावली बहुमत क्रियावली තමම ගැඹුරු ක්‍රියාවලියක් එහෙම නැත්නම් ගැඹුරු කියන්නේ පරිගණක තුළ ප්‍රොසෙස් වෙන එක තප්පරයක එහෙම නැත්නම් අපි හිතමු hard disk එකේ ඕපන් වෙන්න ඕනේ हार्ड डिस्क के ओपन एंडोने ये मेन मेमरी कटे एंडोनेता मेन मेमरी रैम कटे एंडोने रैम पास प्रोसेसर्स वर्ल्ड प्रोसेसर वर्ल्ड एंडोनेता बस लाइन कि अभी मीट प्रथम कथा कल तीन हार्ड डिस्क के मेमरी के हार्ड प्रोसेसर बस लाइन ने का बीट विंग वेलाता बैट वेला इट पास प्रोसेसर क्रियाकरण प्रोसेसर रजिस्टर्स वाल मे मेमरी अंडोने मे रजिस्टर्स वाले प्रोसेस नव मे मेमरी पानी अब मोनीटर बलगंडीट मे क्रियाकारक तपर फ्रिज सैकल इतना बेगे मेट उदाहरण हर्ट्स क्रियात्मक सीपी या क्रियात्मक हर्ट्स मिली तपर मे क्रियाकारक मिली तपर हार्ड डिस्क के रन के रंगी रन के प्रोसेस के रंगी प्रोसेस के रजिस्टर्स टू क्रियात्मक कैमरी रन के रंगी मोनिटर डिस्प्ले मैं तपर आता मिनी सेकंड सिधुन मैं एक क्रियाकारता क्रियायन हूं मैं आप पैदल करना वाला पैदल गिरी मिलता मैं क्रियायन आता एक फोटो एक ओपन करना क्रियायन आता एक फोटो एक क्रियात्मक मेहदी मैं अतर तुरा ऑपरेटिंग सिस्टम में तब फाइल राशि मेहदी मैं तब पैदल गिरी मत करना अपट मैं फोटो ग्राफिकल यूज इंटरफेस मेहदी सिधुअन कोड ब्लॉक सीधा कोड वशन तमें सीधुआने अपनी तो विंडोज वीव की है एप्लीकेशन का विंडोज वीव की एप्लीकेशन का निर्माण कर लगी कोडिंग अभी परगणक भाषा वाली मोनम परगणक भाषा वा जावा पाइथन डॉट नेट ओनम आकार ऑपरेटिंग सिस्टम समान परगणक भाषा वकी क्रमलेखन भाषा वकी अभी निर्माण कल तीन कि मे क्रमलेखन भाषा वकी ईएक्सए का पीजेट तीन ईएक्सए का पीजेट एमता एक्सिक्यूटबल फाइल का एक्सिक्यूटबल फाइल का पीजेट क्रियात्मक मैं एक्सिक्यूटबल फाइल कंपाइल 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 एप्लीकेशन ऑन फोटो ऑन करा दी मीट कल एप्लीकेशन फोटो वीव की लगी आने मैं एप्लीकेशन मैं फोटो वीव क्रियात्मक एप्लीकेशन ऑन करना इवे मैं एप्लीकेशन क्रियात्मक मैं फाइल कोडिंग 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 क्रियात्मक मैं कंपाइल क्रियात्मक आरंभ मैं हार्ड डिस्क रैम मेकिंग प्रोसेसर गमन कर क्रियावलिया सिद्धुन फोटो एक बल एक क्रियावलिया मेहदी क्रियाकारक राशिया सिद्धुन मे फोटो कोडिंग वर्ष क्रियाकारक फोटो क्रियाकारक राशिया सिद्धुन मेधम एक फेज सैकल फेज सैकल सामनक फेज सैकल इनको साकसा कर
මේ විදිහට ක්‍රියාකාරකම ක්‍රියායනයක් සිදු වෙනවා. මේ කලමනාකරණය කිරීම තමයි ක්‍රියායන කලමනාකරණය විදිහට කියන්න පුළුවන්. එහෙම නැත්නම් පරිගණක ඔපරේටින් සිස්ටම් එකක් තුළ ඔපරේටින් සිස්ටම් එක ප්‍රධාන කර්නල් එක තියෙනවා. කර්නල් එකේ VMM විදිහට virtual machine එකක් තියෙනවා. virtual machine එකෙන් තුලිනුත් මේ කලමනාකරණය සිදු වෙනවා. ඊට පස්සේ මෙහි කර්නල් එක application software විදිහට මේ ක්‍රියාත්මක වීම සිදු වෙනවා. මේ විදිහට තමයි ඔපරේටින් සිස්ටම් එක ක්‍රියායන කලමනාකරණයක් ගැන කතා කරන්න පුළුවන්. ඒකට මෙතනදී මතක් කරන්නට ඕනේ මල්ටි ප්‍රොසෙසින්, ඒ කියන්නේ මල්ටි සමාන්ද මල්ටි ප්‍රෝග්‍රෑමින්, ඒ වගේම මල්ටි ප්‍රෝග්‍රෑමින්, මල්ටි ත්‍රෙඩින් කියන කොටස් දෙක මෙහිදී සම්බන්ධ වෙන ප්‍රොසෙස් එකක්. ඒ වෙනකන් ප්‍රොසෙස් එක ක්‍රියාත්මක වෙන්නේ. ඒකට මේ බහුක්‍රමලේඛන, එහෙම නැත්නම් බහුක්‍රමලේඛන ක්‍රමයකදී තමයි දැන් මෙතන ඇප්ලිකේෂන් එකට ක්‍රියාත්මක වන කෝඩින් විදියට වුණාට මේ කෝඩින් විදියට වුණාට දැන් වන්නේ එක ඇප්ලිකේෂන් එකක් විතරද? මම උදාහරණයක් විදියට කිව්වා ෆොටෝ වීව කියන එක. ෆොටෝ වීව එකේ මේ ඇප්ලිකේෂන් එක මේ කෝඩින් වලට කොටස් වුණ ෆයිල් ක්‍රියාත්මක වෙන්න ආරම්භ වෙනවා. මම මේ ආරම්භ කරන්නේ එක ෆොටෝ වීව එකක් විතරද? නෑ. මම කිව්වා වගේ මම නිබන්ධනයක් සකස් කරනවා නම් මේ නිබන්ධනයේදී මම word processing software එක word open කරගන්නවා. Google Chrome open කරගන්නවා. web browser එකක් ओपन कर गाना ए अतर तुरे मम सिंधु अकाउंट विंडोज मीडिया प्लेयर का ओपन कर गाना ये वगैरह अंतर्जाल संबंध वेला सीटना ඒ වගේම මම තව ඇප්පේකින් සමාජ මාධ්‍ය සම්බන්ධ වෙලා සිටිනවා. මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් රාශියක් සිදු කරනවා. එතකොට මේ සෑම ක්‍රියාකාරකම්ම ඇප්ලිකේෂන් වල කොටස් වලට වෙන් කරගන්නවා. මේ කොටස් වලට වෙන් කරගෙන ඒවා ක්‍රියාත්මක වීම ක්‍රියායන කලමනාකරණය ඔපරේටින් සිස්ටම් එකක් තුලින් මෙහෙවනවා. ඔපරේටින් සිස්ටම් එකක් තුලින් ප්‍රොසෙසරේට ක්‍රියාත්මක කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ මිලිසෙකන්ඩ් වලින් වර්තමානයේ ප්‍රොසෙසරය තුල मल्टी प्रोसेसर्स කිහිපයක් සහිත ප්‍රොසෙසර්ස් තුල මේ ක්‍රියාත්මක සිදුවීම සිදුවන්නේ ඒකයි. ඒ කියන්නේ වේගය වැඩි වෙනවා, ඒ වගේම පරිගණකයේ ක්‍රියාකාරකම් රාශිය සිදු කරනවා. මේ සියල්ලම සිදු වෙන්නට ඕනේ අවසන් වශයෙන් ප්‍රොසෙසරය තුල. ප්‍රොසෙසරය තුල ක්‍රියාත්මක වෙන්න මේගොල්ලෝ කෝඩින් වලට වෙන් කරලා තියෙනවා. මේ කෝඩින් ක්‍රියාත්මක කිරීම ඒ කලමනාකරණය කිරීම ක්‍රියායන කලමනාකරණය තුලින් සිදුවෙන කාර්යයක්. ඔපරේටින් සිස්ටම් වල ප්‍රධානම කාර්යයක් හදවත විදියට කියන්නේ ඒකයි. සෑම ක්‍රියාකාරකමක්ම කලමනාකරණය කරන්නට සිදුවෙන්නේ මේ ක්‍රියායන කලමනාකරණය. ඒ කියන්නේ මල්ටි ප්‍රෝග්‍රෑමින් තුලින් වැඩසටහන් කීපයක් සිදු කිරීමේදී මේ කොටස් වලට වෙන් කරගෙන සිදුවීමට එහෙම නැත්නම් ක්‍රියාත්මක වීමට සිදු වෙනවා. මෙහිදී මම නැවතත් ඔබලා සමග මම පාඩමේදී මම මතක් කරන්නම් මම ආකාර කිහිපයකට ඔයාලට මෙහෙම නැත්නම් ප්‍රොසෙස් කලමනාකරණය කිරීම පැහැදිලි කරනවා. එතකොට තේරුම් ගැනීම ඉතාමත්ම පහසු වෙන නිසා මෙතනදී ප්‍රොසෙස් මැනේජ්මන්ට් එහෙම නැත්නම් ප්‍රොසෙස් ක්‍රියායන කලමනාකරණය කිරීමේදී මම මූලික වශයෙන් අපි ප්‍රොසෙස් එකක් විදියට එහෙම නැත්නම් සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එක The Beyond the Future YouTube channel එක. ඒ වගේම ICT Knowledge Sharing Tutor Facebook page. අපි සජීවී සම්බන්ධල සිටිනවා. දැන් වසරයකට වැඩි කාලයක් සිට මගේ YouTube channel එක ඔබ සමග සම්බන්ධ වෙලා ඇති, දැකලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම Facebook page තුනක් තියෙනවා. ICT Knowledge Sharing Tutor. ඒ වගේම ලස්සන ටැබල්, ලස්සන සංචාර, ඒ වගේම විහිළු වගේ විහිළු just like chalk කියන Facebook page එක. මේ තොරතුරු ගැන නම් මම උදාර චින්තක සිල්වා. එහෙනම් අපි අවසන් වශයෙන් තොරතුරු හා සංවේදන තාක්ෂණය උසස් පෙළ විෂය නිර්දේශයට යටත්ව විෂය නිර්දේශයට අනුව අපි සාකච්ඡා කරමින් සිටියා. පස්වන පාඩම තමයි ඔපරේටින් සිස්ටම් මෙහෙයුම් පද්ධති ක්‍රියා කිරීම පිළිබඳ. එහි අවසන් වශයෙන් ගෙන ආපු වීඩියෝ එය YouTube නාලිකාවේ නම් මම අප්ලෝඩ් කරලා නැහැ. එය මම ඉතාමත් නුදුරේදී අප්ලෝඩ් කරනවා. එහි දෙවන කොටස වශයෙන් තමයි මම වීඩියෝ එක ගෙන ඉන්නේ. Facebook page එකේ සජීවීව තියෙනවා. Facebook page එක ICT Knowledge Sharing Tutor Facebook page එකට සම්බන්ධ වෙලා බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා. YouTube නාලිකාව සමඟ සම්බන්ධ වෙලා සිටිනවා නම් ඔබලා මම ඉල්ලීමක් කරන්නේ තොරතුරු හා සංවේදන තාක්ෂණය. ඒ වගේම අපි සාකච්ඡා කරමින් සිටියේ
ඔපරේටින් සිස්ටම් තුල ක්‍රියායන කලමනාකරණය පිළිබඳ ක්‍රියායන කලමනාකරණයේදී අවසන් නීතියකින් අපට මූලික අදහසක් ලබා ගන්නට හැකි වුණා මූලික අදහස තමයි අපි ප්‍රොසෙස් එකක් කියලා කිව්වා ප්‍රොසෙස් එකක් සහ ප්‍රොසෙස් එක සහ ත්‍රෙට් කියන ත්‍රෙටින් කියන සංකල්ප දෙක හඳුනාගත්තා ඒ කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙද්දී ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා නම් කියන්නේ අපි සොෆ්ට්වෙයාර් එකක් නම් අපි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක් නම් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එක අපි ප්‍රොසෙස් එකක් විදියට හඳුනා ගන්න ඔපරේටින් සිස්ටම් එක ප්‍රොසෙස් එකක් විදියට හඳුනා ගන්නවා ඉන්පසු ඒ ප්‍රොසෙස් එක ක්‍රියාත්මක වෙනවා ඉන්පසු එය කොටස් වලට වෙන් කර ගන්නවා ඒ කොටස් වලට වෙන් කර ගැනීම ත්‍රෙටින් එකක් විදියට ත්‍රෙට් එකක් විදියට එහෙම නැත්නම් ත්‍රෙටින් විදියට හඳුනා ගන්නවා මේ අනුව උසස් පෙළ විෂය නිර්දේශයටදී අපට ප්‍රොසෙස් එහෙම නැත්නම් ප්‍රොසෙස් එක අපි සකසන ක්‍රියාකිරීම එහෙම නැත්නම් ක්‍රියා කරන තත්ත්ව පිළිබඳ අපට සාකච්ඡා කරන්න තියෙනවා ක්‍රියායන ප්‍රොසෙස් සකසන තත්ත්ව පිළිබඳ සාකච්ඡා කරන්න තියෙනවා අපි මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර නැවතත් සුළු අදහසක් ලබා ගමු ප්‍රොසෙස් එකක් සහ එහෙම නැත්නම් මේ ප්‍රොසෙස් එක සහ ත්‍රෙඩ් කියන දේ හඳුනා ගැනීමට තේරුම් ගැනීමට අපට ප්‍රොසෙසරේ ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එකත් සමඟ ප්‍රොසෙසරේ ක්‍රියාකාරීත්වයේ මූලික සංරචක කිහිපයක් හඳුනා ගන්න වෙනවා එකක් තමයි මල්ටි ප්‍රෝග්‍රෑමින් සහ එහෙම නැත්නම් මල්ටි ප්‍රෝග්‍රෑමින් ඒ වගේම අපි ක්‍රියා පරිගණකවල තියෙනවා මල්ටි ප්‍රෝග්‍රෑමින් මල්ටි ත්‍රෙඩින් සහ මල්ටි යූසර් කියන සංකල්ප පිළිබඳ අපි අදහසක් ලබා ගන්න ඕනේ මල්ටි ප්‍රොසෙස් මල්ටි ප්‍රෝග්‍රෑමින් කියවම ප්‍රෝග්‍රෑම් කිහිපයක් රන් කර ගන්නට පුළුවන් එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් කිහිපයක් රන් වෙන ආකාරය මල්ටි ප්‍රෝග්‍රෑමින් විදිහට හඳුන්වන්න පුළුවන් ඒ වගේම දැන් මෙතනදී අදහස් කරන්නේ ඔපරේටින් සිස්ටම් එකක් කියවම උදාහරණ විදිහට අපි බොහෝ දුරට සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ පුද්ගලික පරිගණක එහෙම නැත්නම් මයික්‍රෝ කම්පියුටර්ස් වල නමුත් මීට වඩා අපිට සිතන්නට වෙනවා දැන් උදාහරණ විදිහට සර්වර් සිස්ටම් එකක් තියෙනවා ක්ලවුඩ් සිස්ටම් එකක් තියෙනවා කියලා දැන් එහිදී යූසර්ස් ලා බොහෝ රාශියක් අවස්ථාවක පරිගණකයේ සර්වර් එකක් තුල ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ආකාරයට බහුක්‍රම ලේඛන එහෙම නැත්නම් මල්ටි ප්‍රෝග්‍රෑමින් සහ මල්ටි ප්‍රෝග්‍රෑමින් ඒ වගේම මල්ටි ත්‍රෙඩින් මල්ටි යූසර් කියන ආකාරයට මේ ඔපරේටින් සිස්ටම් ක්‍රියාත්මක වීමට සිදු වෙන එක් අවස්ථාවකදී එක් ක්‍රියායනයක් සිදු කිරීමට සිදු වෙනවා. ඒ වගේම උදාහරණයක් විදිහට අපි පුද්ගලික පරිගණකයක ගත්තොත් පුද්ගලික පරිගණකේ අපි බොහෝ දුරට භාවිත කරන Windows ඔපරේටින් සිස්ටම් එක කියලා හිතන්න Windows operating system එකේ task bar එකට ගියම ඔයාලට බලා ගන්න පුළුවන් processor එක තුළ මූලික වශයෙන් apps තියෙනවා app ක්‍රියා කිරීම ඒ වගේම background process ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් Windows processors කියලා මේ විදිහට කොටස් තුනකට මේ වෙන විට processor එක තුළ එහෙම නැත්නම් පරිගණක operating system එකක් තුළ ක්‍රියාත්මක වෙන processors බලා ගන්න පුළුවන් වෙන ඒකක් එහෙම නැත්නම් ක්‍රියා කරන පරිගණකමේ ක්‍රමලේඛනය කියන්නේ අපි සෑම මුදුකාංගයක්ම නිර්මාණය කරලා තියෙන්නේ පරිගණක ක්‍රමලේඛනයකින් එහෙම නැත්නම් මේ ක්‍රමලේඛන වලින් තමයි ඇප්ලිකේෂන් එකක් නිර්මාණය කරලා තියෙන්නේ. ඉන්පසු මේ එක් එක් ආකාරයක ක්‍රියාත්මක වීමේදී ඒ ත්‍රෙඩ් එකක් විදිහට කොටස් කරලා පරිගණකයේ ප්‍රොසෙසරය තුල ක්‍රියාත්මක වීමට ආරම්භ වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත් අපි ඇප්ලිකේෂන් රාශියක කටයුතු කරනවා නම් ඇප්ලිකේෂන් රාශියක කටයුතු කිරීමේදී අපට සිදු වෙනවා මේ ඇප්ලිකේෂන් අතර හුවමාරු වෙනට මේ ඇප්ලිකේෂන් අතර හුවමාරු දැන් උදාහරණයක් විදියට මම පෙර වීඩියෝකදී සාකච්ඡා කරලා තියෙනවා පෙර වීඩියෝකදී අපි සාකච්ඡා කරලා තියෙනවා දැන් උදාහරණයක් විදියට මම ටියුට් එක හදනවා ඒ කියන්නේ අපේ තොරතුරු සංවිධාන තාක්ෂණ විෂය මාලාවට යටතේ ටියුට් එක හදනවා ඒ ටියුට් එක හදන්න මම වර්ඩ් කියන මුදුකාංගය ඕපන් කරගන්නවා ඒ වගේම මම ඕපන් කරගන්න අන්තර්ජාලයට ගිහින් අන්තර්ජාලය සේව් කරන්නට අපි වෙබ් බ්‍රවුසර් එකක් ओपन कर गाना वेब ब्राउज़र आप ओपन कर गाना ये वाके मामा टम ये वीडियो सांग फोटोस एडिट कर गाना ओने ना मामा फोटोशॉप वाके मुझे काम या ओपन कर गाना इट पास से मामा तब वैन करा दी सीन दो का हरी ने ना मामा विंडोज मीडिया प्लेयर का खरी है ना तं मीडिया प्लेयर का मामा ओपन कर गाना मे वाके
ඇප්ලිකේෂන් රාශියක් ඕපන් කරගන්න. මීට අමතරව පරිගණකය තුල ඇප්ලිකේෂන් කියනවා බෑක්ග්‍රවුන්ඩ් ප්‍රොසෙසර්ස් කියලා ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර්ස් ඒ වගේම වින්ඩෝස් ප්‍රොසෙසර්ස් එන්නත් ඔපරේටින් සිස්ටම් එක ක්‍රියාත්මක කිරීමේදී පරිගණකයේ ඔපරේටින් සිස්ටම් එක ක්‍රියාත්මක වීමට අවශ්‍ය ප්‍රොසෙසර්ස් මේ අවස්ථාවේදීම ක්‍රියාත්මක වෙනවා. මේ සියල්ල ක්‍රියාත්මක වන්නේ ප්‍රොසෙසරය තුල. එහෙම නැත්නම් මේ ප්‍රොසෙසරේ ෆිට් සයිකල් එකක් තුල මේ එක් අවස්ථාවකදී මේ පරිගණකයේ අපි දැන් උදාහරණ විදිහට IO device. ඒ කියන්නේ මම command එකක් ලබා දෙන්නේ කීබෝඩ් එකේ මවුස් එකෙන් ලබා දෙනවා. ඒ වගේම input device output device. එතකොට මම print out එකක් ගන්නවා නම් මම printer එකේ print out එකක් ගන්නවා. මම display එක බලන් ඉන්න monitor එකේ නම් monitor එකේ මට මේ කරන දේවල් පේනවා. මවුස් එකෙන් මවුස් එක move වෙනවා. කීබෝඩ් එකේ මම මේ tilt එක type කරනවා නම් කීබෝඩ් එකේ අකුරු type වෙනවා. මෙන්න මේ විදිහට IO device සමග මේ processor එකේ ක්‍රියාකාරකම් රාශියක් සිදු වෙනවා. මේ ක්‍රියායනයන් පාලනය කිරීම නැත්නම් ක්‍රියායනයන් संदर्भ ऑपरेटिंग सिस्टम में दैन मम प्रोग्राम राशि वेडकर्मा प्रोग्राम मम पेमट ये अवस्था मम ओपन कर लीन एप्लीकेशन हतकित ओपन कर लीन के लिए पुद्गलिक परगण के पुद्गलिक परगण के एप्लीकेशन हतकित ओपन कर लीन मे एप्लीकेशन हते मे एप्लीकेशन हत ओपन कर लीदी आमदर दैन उदाहरण के लिए मम पेन ड्राइव संबंध कराना यह वायरस गार्ड के क्रियात्मक अदाल सीएल एप्लीकेशन संबंध मिन्ना अंतर्जाल संबंध लीन मम राउटर मम संबंध डोंगल राउट डोंगल अंतर्जाल संबंध लीन IO डिवाइस एन ई सी कार्ड के मेदेवल संबंध मेहदी मम परगण के प्रोसेसर क्रियात्मक ප්‍රොසෙසර් එක තුල සියලුම කටයුතු ක්‍රියාත්මක වන්නට ඕනේ මේ ඇප්ලිකේෂන් රාශියක් වැඩ කිරීමේදී මේ ඇප්ලිකේෂන් අතර හුවමාරුවක් සිදුවීමට සිදු වෙනවා. දැන් උදාහරණ විදිහට මම වර්ඩ් කියන මුදුකාංගේ ලියුමක් ටයිප් කර කර ඉන්නවා. ඊට පස්සේ මට අවශ්‍ය දේ ලියුමක් නැත්නම් මම නෝට් එක ටයිප් කර කර ඉන්නවා. මේ නෝට් එක ටයිප් කර කර ඉන්න ගමන් මට අවශ්‍ය වෙන තව තොරතුරු හොයන්න. මම තොරතුරු හොයන්න කරන්නේ මොකද්ද? වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්නවා. වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරලා සර්ච් කරනවා. එතකොට මෙතන කන්ටෙක්ස් ස්විච් එකක් විදිහට හුවමාරුවක් සිදු වෙනවා. දැන් හුවමාරුවක් සිදු වෙනවා කියන්නේ මම නැවැත්වුවේ මොකද්ද? වර්ඩ් වලින් ටයිප් කරන එක නැවැත්වුවා. ඊට පස්සේ මම ගියේ මොනවාටද? වෙබ් බ්‍රවුසර් එකේ මේ වෙබ් බ්‍රවුසර් එකේ මේ අන්තර්ජාලය තුලින් සේවින් කරන්න. එතකොට මෙතනින් කන්ටෙක්ස් ස්විච් එකක් කියලා කියන්නේ අපි මේ ඇප්ලිකේෂන් අතර හුවමාරු සිදුවීමක් කරනවා. එහෙම නැත්නම් මේ ඇප්ලිකේෂන් අතර හුවමාරු වීමක් සිදු වෙනවා කියන්නේ ක්‍රියායනයන් ප්‍රොසෙසරේ ක්‍රියාත්මක වීම මේන් මෙමරි එක. එහෙම නැත්නම් අපි කියන RAM එක තුලින් හුවමාරුවක් සිදු කිරීමට සිදු වෙනවා. දැන් RAM එක සහ ප්‍රොසෙසරේ ක්‍රියාත්මක වීම කරන්න පුළුවන් සීමා සහිත ප්‍රමාණයක්. දැන් උදාහරණයක් විදිහට ප්‍රොසෙසරේ මල්ටි ප්‍රොසෙසර්ස් එහෙම නැත්නම් කෝ කීපයක් වෙන පරිගණ ප්‍රොසෙසර්ස් වල වර්තමානයේ වේගය සමග එය ප්‍රශ්නයක් වෙලා නැහැ. එය වේගෙන් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. නමුත් ඒ උනත් ප්‍රොසෙසරේට ක්‍රියාත්මක කරන්න පුළුවන් සීමිත ප්‍රොසෙසරයන් එහෙම නැත්නම් ක්‍රියාත්මක වීම ප්‍රමාණය ක්‍රියායනය කිහිපයක් පමණයි. එතකොට එක අවස්ථාවකදී සිදු වන්නට පුළුවන් ක්‍රියායනය කිහිපයක් පමණයි. එතකොට මේ ක්‍රියායනයන් කිහිපයක් සිදුවීමේදී motherboard කියන්නේ ප්‍රොසෙසරය තුලින් RAM එකෙන් මේ අපි ඇප්ලිකේෂන් එක හුවමාරු වෙනවා නම් මේ ඇප්ලිකේෂන් අතර හුවමාරු වීම කන්ටෙක්ස් ස්විච් එකක්. එහෙම නැත්නම් ක්‍රියායන සන්දර්භ ස්විච් එකක්. එහෙම නැත්නම් ක්‍රියායනයන් අතර හුවමාරුවක් සිදුවීම විදිහට කන්ටෙක්ස් ස්විච් එකක් විදිහට අපට හඳුනන්න පුළුවන්. මේ පැහැදිලිව මතක තියාගන්න ඕනේ. මෙහිදී අපි කන්ටෙක්ස් ස්විච් එකේදී සොෆ්ට්වෙයාර් සූත්‍රාශියක් ක්‍රියාත්මක ක්‍රියායනයන් රාශියක් සිදු වෙනට ඕනේ. පරිගණකයේ තියෙන
ඔප ප්‍රොසෙසරය රෑම් එක හාඩ් ඩිස්ක් එක කියන ක්‍රියාවන කලමනාකරණය කරන්න ඕනේ. එහෙම නැත්නම් එහි උපරිම ප්‍රයෝජන ලබා ගන්නත් ඕනේ. මල්ටි ප්‍රොසෙසින් එහෙම නැත්නම් පරිගණක උපරිම ප්‍රොසෙසරේ උපයම උපරිම උපයෝගීතාවය ලබා ගන්න රෑම් එකත් කලමනාකරණය කරගෙන මේ අපිට යූසර් වැඩ කරන ක්‍රියාකාරකම ගැටලුවක් නැතුව එහෙම නැත්නම් ඉතාම හොඳින් ක්‍රියාත්මක වීමට මේ ඇප්ලිකේෂන් අතර හුවමාරු වීමක් කන්ටෙක්ස්ට් ස්විච් එකක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. එහෙම නැත්නම් සන්දර්භ ස්විච් එකක් විදිහට. ඒ කියන්නේ විවිධ තත්ත්වයන් යටතේ තියෙන ක්‍රියාකාරකම් මේ ක්‍රියාකාරකම් අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය ආකාරයට හුවමාරු කර ගැනීම. මේ කියන්නේ RAM එකෙන් ප්‍රධාන මතකේ ප්‍රොසෙසරයට අවශ්‍ය දේවල් ෂෙඩියුල් කරලා ලබා දෙනවා. නැත්නම් අපි මවුස් ක්ලික් එකෙන් අපි IO ඩිවයිස් ඉදිරියේ නේ කරන්නේ. මම මවුස් ක්ලික් එකෙන් කමාන්ඩ් එකක් දෙන ඉස්සලාම වර්ඩ් බලින් ටයිප් කරනවා. මම ඒක මිනිමයිස් කරනවා. මිනිමයිස් කරලා මම යනවා වෙබ් බ්‍රවුසර් එකට. වෙබ් බ්‍රවුසර් එකෙන් ඕපන් වෙනවා. වෙබ් බ්‍රවුසර් එකේ එතකොට ප්‍රයෝරිටි එක එහෙම නැත්නම් ඒ යූසර්ගේ ප්‍රයෝරිටි එක දිනවද? වර්ඩ් වලට නෙවෙයි වෙබ් බ්‍රවුසර් එක ක්‍රියාත්මක වීම. එතකොට මෙතනදී කන්ටෙක්ස්ට් ස්විච් එකක් විදියට කරන්නේ ප්‍රධානම අවස්ථාව මේ කන්ටෙක්ස්ට් ස්විච් එකේදී මේන් මෙමරි එකක් කලමනාකරණය කරලා, ඒ කියන්නේ RAM එකක් කලමනාකරණය කරලා මේ එක ක්‍රියායනයක් විදියට ලබාගෙන මේ මාරු කිරීමක් සිදු කරනවා. මේ කන්ටෙක්ස්ට් ස්විච් එකක් විදියට අපට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ මල්ටි ප්‍රෝග්‍රෑමින් සහ මල්ටි යූසර් දැන් ඔයාලා හිතන්න මේ අපි සාමාන්‍යයෙන් කතා කරේ පුද්ගලික පරිගණකයක්. එහෙනම් නැත්නම් මයික්‍රෝ කම්පියුටර් එකක්. මම උදාහරණයක් විදිහට කිව්වොත් කීවා වගේ බැංකුව ගනම් ATM යන්ත්‍ර පාලනය කරන නැත්නම් ATM යන්ත්‍ර පාලනය කරන ප්‍රධාන පද්ධතියක් නම් මේ පද්ධතිය තුළ මේ හුවමාරු වීම සිදුවන්නේ කොහොමද? එක තප්පරයක ගණදෙනු මිලියන ගණනක් වෙනවනේ. දැන් උදාහරණයක් විදිහට ඔන්ලයින් බැංක් ට්‍රේඩින් එකක් බැලුවොත් ඔන්ලයින් බැංකින් වලදී මේ වගේ මිලියන ගණනක් සිදු වෙනවා. මේ මිලියන ගණනක් සිදු වීමේදී මේ කන්ටෙක්ස්ට් ස්විච් එකේදී මේ එක එක ඇප්ලිකේෂන් හුවමාරු සිදුවීමක් සිදු කරලා මූලිකත්වය ලබා දීලා ක්‍රියා කරන ප්‍රොසෙසරයේ උපරිම අවස්ථාවන් ලබා ගන්න මේ ප්‍රධාන එකක්. එහෙම නැත්නම් කන්ටෙක්ස්ට් ස්විච් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ක්‍රියායනයන් කලමනාකරණය කිරීම. මෙහිදී තවත් අපිට කතා කරන්න තියෙනවා බහුක්‍රම ලේඛන ක්‍රියාත්මක කිරීමේ පද්ධතියක්. වර්තමානයේ තුළ බහුක්‍රම ලේඛන පද්ධතියක් තමයි. එහෙම නැත්නම් බහුක්‍රම ලේඛන පද්ධතියක් බහුක්‍රම ලේඛන ආකාරයට තමයි ඔපරේටින් සිස්ටම් එකක් සහ පරිගණකේ නිර්මාණය වෙලා තියෙන්නේ. මෙහිදී අපි කියන්න ඕනේ මෙහිදී එක ක්‍රියායනයක් ගන්න. මෙහිදී අපි සාකච්ඡා කරනවා මුලින්ම ප්‍රොසෙස් කන්ට්‍රෝල් බ්ලොක් එකක් විදිහට. ප්‍රොසෙස් කන්ට්‍රෝල් බ්ලොක් එකක් කියලා කියන්නේ ප්‍රොසෙසර්ස් එහෙම නැත්නම් අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා උපයෝගීතාවය, එහෙම නැත්නම් පරිගණකයේ සකසෙන්නේ උපයෝගීතාවය, ඒ වගේම පරිගණකයේ ෂෙඩියුල් එකක්. මේ ෂෙඩියුල් එකක් විදිහට කොහොමද ප්‍රයෝරිටි එකක් අනුව කොහොමද මේ ඇප්ලිකේෂන් ක්‍රියාත්මක කරන්නේ කියන එක. මේ ඇප්ලිකේෂන් ක්‍රියාත්මක කිරීම ප්‍රයෝරිටි ලිස්ට් එකක් විදිහට ෂෙඩියුල් කරලා ක්‍රියාත්මක කිරීම කරනවා. මෙහිදී සිදු කරන්නේ යූසර්ගේ සහ අවශ්‍යතාවයන් උපරිමාකාරයට CPU උපරිමාකාරය RAM එකේ උපරිමාකාරය ලබාගෙන මේ කාර්ය කලමනාකරණය කිරීමක්. එතකොට ප්‍රධානම දේ තමයි ප්‍රොසෙසරේ ක්‍රියාත්මක වීමේදී ෆෙච් සයිකල් එකේදී ඔබලට මතක ඇති ෆෙච් සයිකල් කියන වීඩියෝ එක නරඹන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අපි ප්‍රොසෙසරේ ක්‍රියාත්මක වෙන්න නම් අපි ඉස්සෙල්ලාම RAM එකට මේ දත්ත ඇතුළත් කරලා තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් මේන් මෙමරි එකට මේ ඇප්ලිකේෂන් මේ ප්‍රෝග්‍රෑම් ඇතුළත් කරලා තියලා තමයි අපට එහෙම නැත්නම් අපි උදාහරණයක් ගන්නවා hard disk එකෙන් තමයි මේ දේවල් ඇප්ලිකේෂන් නිර්මාණය වෙලා තියෙන්නේ. නමුත් ප්‍රොසෙසරේ වේගයට ඒ වේගයට සමාන වේගයකින් දත්ත ලබා දෙන්න මේන් මෙමරි එක එහෙම නැත්නම් RAM එක තියෙනවා. මේ RAM එකට ඇප්ලිකේෂන් එක ලෝඩ් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇප්ලිකේෂන් එක අපි භාවිත කරන ප්‍රෝග්‍රෑම් එක ඇප්ලිකේෂන් එක ක්‍රියායනය RAM එකට ඇතුළත් කරලා තියෙන්න ඕනේ. මේ RAM එකෙන් තමයි CPU එක එහෙම නැත්නම් ප්‍රොසෙසරේ ක්‍රියාත්මක කරන අවසන් වශයෙන් රෙජිස්ටර්ස් තුල ෆේස් සයිකල් එක තුල ක්‍රියාත්මක වෙනකම් මේ ක්‍රියාකාරකම සිදු වෙන්නට ඕනේ. එතකොට මෙහිදී RAM එකට ලෝඩ් කරලා තියෙන්න ඕනේ. මේ RAM එකෙන් තමයි මේ ඇප්ලිකේෂන් වැඩ කරන්නේ. අපි උදාහරණ විදිහට මම කිව්වා වගේ Word වලින් මාරු වෙනවා. තව දත්ත හොයන්න
අන්තර්ජාල සෙවුමකට. ඒ වගේම දැන් උදාහරණ විදිහට මම මේ ගමම්ම තව සින්දුවකුත් අහනවා නම් මේ සින්දුවකුත් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ අපි වීඩියෝ ප්ලේයර් එකක් ක්‍රියාත්මක කරනවා නම් එයා මේ අවස්ථාවේ ක්‍රියාත්මක කරනවා. පෙන් ඩ්‍රයිව් එකක් සම්බන්ධ කරලා තියෙනවා නම් පෙන් ඩ්‍රයිව් එකත් සම්බන්ධ කරලා තියෙනවා. වෛරස් ගාඩ් එකක් ක්‍රියාත්මක කරනවා. මේ සියල්ලම ක්‍රියාත්මක වීමේදී අපි ෂෙඩියුල් එකක් ඇතුළතදී කතා කරන මේ කොටස් එහෙම නැත්නම් ෂෙඩියුල් එකක් තුළදී කතා කරනවා ප්‍රයෝරිටි ලිස්ට් එකක් දීලා ප්‍රයෝරිටි ගන්නවා වැඩිම ප්‍රයෝරිටි එක තියෙන ක්‍රියාකාරකම් සිදුවන ආකාරයට මේ ක්‍රියාකාරකම් සිදුවන. ඒකට කන්ටෙක්ස් ස්විච් එකක් කියලා කියන්නේ මේ ඇප්ලිකේෂන් අතර සම්බන්ධ වීමක් වුවමාරු වීමක්. මෙහිදී අපිට සාකච්ඡා කරන්න තියෙන තවත් එකක් තමයි අතුරු බිඳුමක් කියන කාරණය. මෙහිදී අතුරු බිඳුමක් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් අතුරු බිඳු කිහිපයක් තියෙනවා. දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් මුදුකාංග අතුරු බිඳුම් සහ අයි දෘඩාංග අතුරු බිඳුම. එහෙම නැත්නම් මුදුකාංග අතුරු බිඳුම සහ ඒ වගේම දෘඩාංග අතුරු බිඳුම. මෙහිදී කියන්නේ ක්‍රියායනයක්. දැන් අපි දන්නවා ක්‍රියායනයක් කියලා කිව්වම ඇප්ලිකේෂන් එකක් රන් වෙනවා. දැන් මොන්ස්ලි වගේ ඇප්ලිකේෂන් හතක් මගේ පරිගණකේ රන් වෙනවා. මම ඇප්ලිකේෂන් හතක් රන් වෙනවා. මෙතනදී මුදුකාංග අතුරු බිඳුමක් කියලා කියන්නේ ක්‍රියායනය පද්ධතියකට බාධාවක් බාධාවක් ඇවිල්ලා මේ සොෆ්ට්වෙයාර් එකකින් නැත්නම් මුදුකාංගයකින් බාධාවක් පැමිණිලා එය తాවකාලිකව නතර කරලා තියෙන අවස්ථාවක්. දැන් උදාහරණයක් විදිහට මම වර්ඩ් වල ටයිප් කර කර හිටියා. වර්ඩ් වල ටයිප් කරා වර්ඩ් ඊට පස්සේ මම මිනිමයිස් කරා වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරා. මෙතනදී දුඩාංග විදිහට ක්‍රියායනයේදී මූලිකත්වය ලබා දෙන්නේ මොකද? මූලිකත්වය ලබා දෙන්නේ යූසර් කියන එහෙම නැත්නම් වෙබ් බ්‍රවුසර් එක ඕපන් වෙන්නේ කියලා. ඊට පස්සේ මම තවත් ක්‍රියාකාරකම ෆොටෝෂොප් කරනවා නම් එතකොට මේ දෙකේම ක්‍රියාකාරකම නැවතිලා ෆොටෝෂොප් ක්‍රියාත්මක වෙනවා. මේ අතරතුර සින්දුව ප්ලේ වෙනවා නම් එහෙම නැත්නම් මේ වීඩියෝ ප්ලේයර් එකේ සින්දුවක් යනවා නම් මේ සින්දුව ප්ලේ වෙනවා. එහෙම නැත්නම් ක්‍රියායනය. එතකොට මේ අනුව මුදුකාංග අතුරු බිඳුමක් කියලා කියන්න පුළුවන් ක්‍රියායනයක පද්ධතියකට බාධා පණිවිඩයක් නිකුත් කිරීමත් එම අවස්ථාවේ මේ ක්‍රියාත්මක වන ක්‍රියායනය తాවකාලිකව නතර කිරීමක්. එතකොට මුදුකාංගයක් විදිහට මේ අතුරු බිඳුමක් එහෙම නැත්නම් తాවකාලිකව නැවැත්වීමක් වෙනවා. ඒ වගේම දෘඩාංග අතුරු බිඳුමක්. දෘඩාංග අතුරු බිඳුමක් කියන්නේ කියනවා දුඩාංග අතුරු බිඳුවක් විදිහට හඳුන්වන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට හිතමු printer එකේ මම print out එකක් print වෙnder processor එකේ එහෙම නැත්නම් word වලින් මම printer එක සහ word වලින් මම print out එකක් ගන්නවා. print out එක අරගෙන print out එක තියනවා print out එක print out යනවා. ඒකම printer එකේ කොළ ඉවර වෙනවා. printer එකේ කොළ ඉවර වුණා මොකද්ද? signal එකක් දෙනවා. පරිගණක සිග්නල් එකක් දෙනවා. මොකද්ද? printer එක මගින් එහෙම නැත්නම් driver සම්බන්ධ වෙලා මේකෙන් කියනවා කොළ ඉවරයි කොළ දාන්න කියලා. එතනදී මොකද්ද වෙන්නේ? එතනදී fail වෙන්නේ දෘඩාංගයක් fail වෙනවා. එහෙම නැත්නම් දෘඩාංගයක් එහෙම නැත්නම් දෘඩාංගයක් අතුරු බිඳුමක් විදියට ක්‍රියාත්මක වෙනවා. මේ දෘඩාංග අතුරු බිඳුමක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මෙතනදී context switch එකක් කියලා කියන්නේ application දෙකක් අතර හුවමාරු වීමක්. context switch එක කියලා කියන්නේ application අතර හුවමාරු වීමක්. නමුත් අතුරු බිඳුමක් නැත්නම් interrupt එකක් කියලා කියන්නේ මේ interrupt එක software interrupt එකත් සහ hardware interrupt එකක් කියලා කියන්නේ මෙතන interrupt එක කියලා කියන්නේ බාධා පැමිණීමක්. එහෙම නැත්නම් ඒ ක්‍රියාකිරීමට සිදුවන බාධාවක්. ඒ ක්‍රියායනයට සිදුවන බාධාවක් තමයි මෙතන ඉන්ටරප්ට් එකක් විදිහට අපිට කියන්න පුළුවන්. එහෙනම් නැත්නම් මුදුකාංග අතුරු බිඳුම කියන්නේ මුදුකාංගයකින් ඒ බාධාවක් පැමිණීමක්. දැන් මෙතන පොළ නැති වුණා නම් printer එකට පොළ නැති වුණාම ඒක සංඥාව දෙනවා පොළ ඉවරයි කියලා. එතකොට අපි කරන්නේ මේ පොළ printer එකට දානකම් මෙයා කරන්නේ මොකද? මේ අතුරු බිඳුමක් විදිහට తాවකාලිකව පැත්තකින් තියලා තියෙනවා. මේ ක්‍රියාකාරකම සිදුවෙන්නේ මේ අවස්ථාවේදී අපිට main memory එක අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ක්‍රියාකාරකම සිදුවෙන්නේ නැත්නම් main memory එක RAM එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම processor එකට අපි load කරලා වැඩ කරගන්නට අවශ්‍ය නැහැ. මේ දේ කළමනාකරණය කරනවා ක්‍රියායන කළමනාකරණය තුළ operating system එකක් තුළ. මේ signal එහෙම නැත්නම් IO software interrupt එකක් සහ hardware interrupt එකක් ඒ වගේම signal interrupt එකක් විදිහටත් අපිට කියන්න පුළුවන්. signal interrupt විදිහටත් මේ ක්‍රියාකාරකම් සිදු වෙනවා. මෙතනදී signal interrupt එකක් විදිහටත් අපිට හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ වගේ interrupt තුනක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්.
හොඳයි මීළඟට අපට සාකච්ඡා කරන්න තියෙන ප්‍රධානම කොටස තමයි මේ අද්දුඩාංග අතුරු බින්දුමක් එතකොට මුද්‍රාංග මොකදර කතා කරන්න පුළුවන් මේ වගේම ටයිම් ෂෙයාරින් සිස්ටම් එකක් එහෙම නැත්නම් අපි කතා කරන ටයිම් ෂෙයාරින් කාල විභජන පද්ධතිය කාල විභජනය කියලා කියන්නේ බහුක්‍රම ලේඛන පද්ධතියක්ද කියලා උදාහරණයක් විදිහට මුල් කාලයේදී ප්‍රොසෙසර්ස් තුල ක්‍රියාත්මක වුණේ එක ක්‍රියාකාරකමක් දැන් හිතමු අපි මෙතන ජොබ් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් එහෙම නැත්නම් එක් ක්‍රියාකාරකමක් විදිහට හඳුන්වන්න පුළුවන් මෙතන A කියලා एक क्रियाकारकमक बी कि तव क्रियाकारकम सी कि तव क्रियाकारकम एबीसी कि क्रियाकारकम मल्टी प्रोग्रामिंग इंटरकलिंग ए कि क्रियाकारक मुलिम मेम क्रियाकारक सिधुन अवश्य मूलिक वर्षे मे रैम कटे रात अभी मे रोनी रोने पास वेटिंग यूनि प्रोग्रामिंग वेटिंग वेटिंग प्रोग्राम नम मल्टी प्रोग्राम सिद्धवाने मल्टी प्रोग्राम एबीसी मे प्रोग्राम तुनम रिधुना टाइम शेयरिंग काल विभजन क्रियावली मैं टाइम शेयरिंग सिस्टम मल्टी प्रोग्रामिंग सह बैच प्रोग्रामिंग वाले मे क्रियाकारक उपरीम प्रोसेसर उपरीम क्रियाकार एक क्रियाकारक कर्ण तो अने क्रियाकारक सिद्धुना क्रियाकारक सिद्धुना अने क्रियाकारक इलाक क्रियाने अप्लिकेशन रण अवस्था लादास हेट वर्षे वगे पमन आप संकल्प मल्टी प्रोग्रामिंग सह मल्टी प्रोग्रामिंग सिस्टम एक मे सिस्टम एक कमीनी सामग प्रोसेसर उपरीम कार्य अभी यूसर्सला सह इवागेम क्रियाकारक राशिया सिद्धुना मे यूसर्सला मेतन क्रियाकारकना तब इक बलना मेतन प्रोसेसर मे क्रियाकारक प्रोसेसर तीत अयो मम प्रिंटउट मम टाइप प्रिंटउट प्रिंटउट प्रिंटर कुल तीन इतकोट कुल विवरण मुखद अभी कुलदानक नवत तीन इतकोट मे क्रियाकारक विवरणक प्रोसेसर क्रियात्मक नुवी तीन मे खाले अपतेमत प्रोसेसर उपरीम क्रियाकारी यूसर्स पस् दिन संबंध प्रोसेसर यूसर्स पस् दिन संबंध इतकोट मे गोल मे अला प्रिंटउट पहाक गांड तम बलागिन प्रिंटउट पहाक गांड बलागिना एक प्रिंटउट गांड दिन प्रिंटउट गांड दे आगे प्रिंटर कोलिवरना मे आगे दाक मैं प्रोसीजर मुका यूनि प्रोग्रामिंग बलागिन सीटी मैं तब प्रोग्राम का टाइम शेयरिंग सह मल्टी प्रोग्रामिंग की टाइम शेयरिंग सह मल्टी प्रोग्रामिंग मेमरी मेन मेमरी कलमना करने अरे क्रियाकारक सजू अनेकना क्रियाकारक मैं टाइम शेयरिंग कल विभजन पद्धति अभीट परशील कटेतु इतम कार्यक्षम आर्य वेडे कर्णकम बलोने अनेकना वेडे कर्टे प्रयोरीटी स्टाडर अन्व शेड्यूल ऑपरेटिंग सिस्टम क्रियायन कलमणाकरण ऑपरेटिंग सिस्टम सकसला दिन टाइम शेयरिंग कल विभजन पद्धति अंदुना सकसन उपरी उपयोगिता सकसन पुराकाल अभी लबा दिन ओण वैडी अप्लिकेशन का इतने मट हेकि आकार सकने उपयोगिता इतमें बैच मल्टी प्रोसेसिंग शेयरिंग सह टाइम शेयरिंग उपरीम खाल टाइम शेयरिंग क्रम भावता उपरीम वेगेम बलगंड पुलवाने कमांड लबा दिन दिन अवस्था मैं क्रियात्मक मेन मे वे
වාසියක් ටයිම් ෂෙයාරින් එහෙම නැත්නම් ටයිම් ෂෙයාරින් සිස්ටම් එක භාවිතා කිරීමේදී මේන් මෙමරි එක සහ ප්‍රොසෙසර් එකේ ක්‍රියාකාරීත්වය උපරිමයේ ආකාරය ලබාගෙන මේකෙන් වැඩ කරන්න පුළුවන් විදිහට ප්‍රොසෙසර් උපරිම වේගය ලබා ගන්නට පුළුවන් වුණා. ඒකෙන් සකසනේ උපයෝගීතාවය එහෙම නැත්නම් පරිගණකයේදී ප්‍රොසෙසරේ භාවිතයේ උපයෝගීතාවය ඉතාමම හොඳින් වැඩි අවස්ථාවක් ලබා ගන්නට පුළුවන් වුණා. එහෙම නැත්නම් CPU එක උපරිම ක්‍රියාකාරීත්වයක් ලබා ගන්න පුළුවන් වුණා. මෙන්න මෙයත් සකසන උපයෝගීතාවය කුඩා කාලය තුළ බිට්ටු විශාල ප්‍රමාණයක් කියලා කියන්නේ අපි දන්නවා පෙත් සයිකල් එකක් තුළ සියලුම ඇප්ලිකේෂන් අවසන් වශයෙන් රෙජිස්ටර්ස් තුළින් ක්‍රියාත්මක වෙලා ප්‍රොසෙසරේ ක්‍රියාත්මක වන්නේ ඉලෙක්ට්‍රොනික ආකාරයට 10 ඉලෙක්ට්‍රොනික ආකාරයට බිට් බවට පරිවර්තනය වෙලා ලොජික් ගේට්ස් බවට පරිවර්තනය වෙලා මේ ඉතාමම වේගයෙන් ඇප්ලිකේෂන් ක්‍රියාත්මක වීමට හැකි ආකාරයට ක්‍රියාත්මක වීම සකසන උපයෝගීතාවයක් එහෙම නැත්නම් ප්‍රොසෙසරය හැමතිස්සෙම උපරිම ප්‍රයෝජනය ලබා ගන්න පුළුවන් විදිහට සකස් වීම. ඒ කියන්නේ උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට සකස් වෙන එක මෙහිදී සකසනේ උපයෝගීතාවය විදිහට හඳුන්වන්න පුළුවන්. දැන් මුලින්ම අපි සාකච්ඡා කරා වගේ දැන් තමයි අපට මාතෘකාව වශයෙන් සාකච්ඡා කරන්න පුළුවන් ඉන්නේ. දැන් ඔයාලා දන්නවා ඇප්ලිකේෂන් එකක් එහෙම නැත්නම් ක්‍රියායනයක් කියන දෙයක්. ඒ වගේම ට්‍රේකින් පිළිබඳ අපි ට්‍රේක් उदाहरण साजीव සුළු විවේකයක් ලබාගෙන විනාඩි 5ක දායක විසුළු විවේකයක් ලබාගෙන නැවතත් සම්බන්ධ වෙලා අපි ක්‍රියායනය එහෙම නැත්නම් මූලික ක්‍රියායන අවස්ථාවන් පිළිබඳ සාකච්ඡා කරමු. මේ වැඩකටම කොටස උසස් පෙළ තොරතුරු හසන්නේ දකින් නිර්දේශයට ගත. ඒ වගේම මම ඉල්ලීම කරන්නේ උසස් පෙළ විෂය නිර්දේශයට අදාළවට පමණක් නෙවෙයි තොරතුරු හා සංයෝජන තාක්ෂණයේ දැනුම ලබා ගන්න උනන්දුව දක්වන සියල්ලන්ටම මේ වීඩියෝ එක फेसबुक पेज तुना එයත් නාරබන්නට ෂෙයා කරන්න ලයික් කරන්න කියලා ඉල්ලීම කරනවා. අපි වෙන සුළු විවේකයක් ලබාගෙන නැවත සම්බන්ධ වෙමු.